नमस्कार वेवा बुदुरुवनठ समदा बुदु हिमि शरण नमस्कार वेवा दम्रुवनठ समदा सदहम शरण नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदा तिसारण මෙම පුණ්‍ය භූමියේ වැඩ සිටින පින්වත් අවසර නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාගෙන අවසර අපව පැවිදි කළ අපට ධර්මීය කියා දුන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගින් අවසර සිල් මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද මේ දහවල් කාලේ අප ඉගෙන ගන්නට බලාපොරොත්තු වෙන්නේ අපගේ ශාස්ත්‍රු ගෞතම බුදුරජාණන් වහන්සේත් එක්තරා දෙවියෙකුත් අතර සිදු වුණු සංවාදයක් අවුරුදු 2500කට කලින් මේ ලෝකෙ වෙච්ච සිද්ධියක්. එතකොට මේ දහම් පරයය තුලින් අපිටත් බොහොම ලස්සන කරුණු ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. පින්නතුනි සත්‍යයට දකින්ට දුෂ්කර මාර්ගයේ බුදුරජාන් වහන්සේලා දැකලා උන්වහන්සේ අපිට ඒක විවෘත කරලා පෙන්වා දෙනවා. උන්වහන්සේගේ ඥාන විෂය බුදුරජාණන් වහන්සේලා තුල තියෙන හැකියාව චින්තනය කරන්න මිනිස්සුන්ට හිතන්න අමාරු එකක්. ඒක බුදුරජාණන් වහන්සේලාට විශේෂ වෙන දෙයක් බවයි අපගේ ශාස්ත්‍රඥ වහන්සේ පෙන්වා වදාළි. සමහර තැන්වල තියෙනවා පින්වතුනි මේ ඊ තමයි අපගේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ දැන් වැඩ ඉඳලා තියෙනවා රජගහ නුවර නේ සවැත් නුවර වැඩ ඉඳලා තියෙනවා. සවැත් නුවර වැඩ ඉද්දී උන්වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිනවනේ. උන්වහන්සේගේ දිනචර්යාවේ එක අංගයක්. උන්වහන්සේ මහා කරුණාවට සමවැදිලා මේ සත්වික්ව හොයනවා පිහිට වෙන්න. මේ සත්වයන් විමස විමසා දකිද්දී උන්වහන්සේ දකින්නේ ගොඩාක් දුර ඈත එක අම්ම කෙනෙක්ව දැක්කා. එතකොට මව් කුසක් දරාගෙන අම්ම කෙනෙක් වෙන්ට බලාපොරොත්තු හිතේ තියාගෙන දරූපතට සිදු කරන්ට ඉන්න තරුණ දුවක් බුදු නෙතට හසු වුණේ දා ඒ අම්මව. එතකොට බුදුරජාන් වහන්සේට පේනවා මෙයා ගෙදර තියෙන තල ටිකක් අරගෙන ඒ තල කොටල තෙල් ටිකක් ගන්න හිතාගෙන අවුවට දාලා වේලනවා. දැන් කවුද දකින්නේ? ඕ
දැන් උන්වහන්සේ දෑස් පියාගෙන වැඩ ඉදදි කිලෝමීටර් 400ක් 500කට විතර එහා පුංචි ගයක් ඇතුලේ මැටි ගහව පුංචි ගයක් ඇතුලක ඉන්න මේ අම්මා කෙනෙක් කරන කියන දේ බුදු නිතර හසු වෙනවා. හරි පුදුම ඥානියක්. එතකොට මේ තල ටික වේලෙන්ට දානවා තල තෙල් ගන්නට දරු ප්‍රසූතියේදී ප්‍රයෝජනෙට ගන්නට. දැන් බුදුරජාණන් වහන්සේ දකිනවා මේ අම්ම කෙනෙක් වෙන්ට ඉන්න මේ අය ටී දරුවෙක් ලබල දරු සුරතලේ දකින්ට වාසනාවක් නැහැ. මං හිතන්නේ සසරේ කර්ම විපාකයක් ඇවිල්ලා මේ තියෙන්නේ. දැන් බලන්න උන්වහන්සේ මේක දැකලා දකිනවා ඊට පස්සේ මෙයා කොහොමද? ලෝභයිද? ලෝභ නැද්ද? මං ගැන හිත පහදව ගනීද? පහදව ගන්න නැද්ද? මේ ඔක්කොම දන්නවා. ඒ දැනගෙන තමයි බුදුරජාණන් වහන්සේ වඩින්නේ. දැන් ඔබට ඔබ කල්පනා කරන්න ඔබ කොහේ හරි ඇඩ්‍රස් එකක් දෙනවා ওই පොළොන්නරුවේ පැත්තේ හරි ඈතක ඔය නුවරඑළිය පැත්තේ හරි හෙන අස්සක කඳු වටේ ගිහිල්ලා යන්න තියෙන අස්සක ගෙවල් ගානකින් ගිහිල්ලා ওই මැද්දෙන් හන්දි වලින් හොම් පහු කරලා යන්න තියෙන වැටවල් පැනගෙන යන්න තියෙන ගියක් තියෙනවා ඔබට ඇඩ්‍රස් එක දෙනවා. දැන් ඔබ මට කියන්න ඔබ ඊගේ හොයාගෙන යද්දී ඔබ කියන්න බලන්න ඔබට ඒක කොච්චර අමාරුද කීයකකින් අහයිද බෝඩ් ගහලා නැත්තම් පාරි ඊට පස්සේ කලුවර වෙලා ගෙවල් වල මිනිස්සු නිදි නේද? දැන් කොහොමද හොයාගන්නේ? තනියෙන් පුළුවන්ද කරන්නේ? ඔබට කී පාරක් වැරදිලා ඇද්ද? ඔබ ජීවත් වෙන ගමේම සමහර ගයක් හොයන් යද්දි කොච්චර අමාරු වෙලා ඇද්ද? අපිත් දන්නවනේ. වාහනේ නවත්තලා අහනවා අසවලාගේ මේ අංකේ තියෙන කොහෙද? ගගා ඉඳලා පොඩ්ඩක් මේ පාරේ ගිහිල්ලා බලන්න. එහෙම නේද කියන්නේ? බුදුරයන් වහන්සේට මුකුත් නෑ. ඒ මුකුත් උන්නේ කිසි කෙනෙක්ගෙන් අහන්න උන්නේ. හරියටම දන්නවා කොයි පාරේ කොතනින් හැරිලාද ගෙවල් කීයකින් කීවෙනි ගියේද ඒ ගෙදර කී දෙනාද ඉන්නේ ඒ ගෙදරින් මේ අය දැන් මම මේ වෙලාවට ගියොත් ඉස්සරහට මොකද වෙන්නේ මොකද කරගෙන ඉන්නේ ඔක්කොම දන්නවා. ඒ දැනගෙන සාස්තුන් වහන්සේ දා අහසින් වැඩලා තියෙනවා. වැඩලා දැන් මේ ගෙදර ඉන්නවා. හරියටම දොරකඩ. එතකොට මේ වෙලාවේ කොස්සක් වගේ අරගෙන මෙයා ගියේ අතු ගානවා වින්ටු. අර පරිසරය වෙනස් වුණ අස්වාභාවික සිද්ධියක්. බුදුරජාණන්සේගේ මහා ආලෝකිකුත් විහිදෙනවනේ. මෙයා සැකීට සාලේ ඉඳන් මේ බැලුව දොරින් උහුම එළිය. බලද්දී සවනක් ඝන බුදුරැස් විහිදුව ගත්තේ බුදුරජාණන් වහන්සේ. මෙයා දන්නේ මේ කවුද? සිවුරු පුරවලා පාත්‍රය යතිය තියෙන හින්දා ඉන්දියාවේ හැටියක් නිත යාලා දන්න කවුද මේ? ශ්‍රමණීක්. ශ්‍රමණීක්. මෙයා කලබල වුණා. කොස්ස පැත්තකින් තියන්න ඇති. දැන් ගේ වටියේ දුවන. බුකුත් නැහැ. පූජා කරන්න දෙයක් නැහැ. ඊතර මෙයාට පේන්නේ අර පැදුරේ පම් පැදුරේ දාපු මොනවද? අර තල ටික. මොකද කරන්නේ මේ? ඒ ටික ගත්තා. දැන් සමහර කෙනෙක් ඉන්න පුළුවන් පින්වතුනි මෙව්වට තියෙන එකනේ දැන් දීලා කොහොමද නේ ස්වාමියා? අද නම් මුකුත් නේ එහා පැත්තේ ගෙදරටවත් වඩින්න කියයි නේ. මේ දුර්ලභ අවස්ථාව මෑ අත්හරි නේ. දැන් දැක්කනේ බුදුරයන් වහන්සේ තීරණේ කොච්චර හරිද නේ. තල ටික අරගෙන ඇවිල්ලා පාත්‍රයට දැම්මා. දාලා වඳිනු. අමාරුවිනේ වඳින්නේ. දැන් බඩුකුත් තියෙනනේ. අමාරුවෙන් වැන්දා. බුදුරජාණන් වහන්සේ මේ තැනැත්තියට පේන්ට
මහ පොළවෙන් ටික ටික උඩට යනවා. අහසට වැඩියා. අහසට වැඩිලා අර දීපු තල ටික පාත්‍රය තියාගෙන තථාගතයන් වහන්සේ වඩිනවා. නැවත බලන් හිටියා. පුදුම සතුටක්. පුදුම සතුටක්. දැන් ඒ වගේ සිද්ධියක් ඒ වගේ සිද්ධිය බුදුරජාණන් වහන්සේ වගේ වැඩලා ඔබේ ගෙදරට. හොඳයි. ගේ දොරකඩ උදේ පාන්දර 8ට 9ට. හරියටම ගේ ඉස්සරහා සාලේ උළුවස්සින් ඉස්සරහා හරියට මීටර් කීපයක් එහායින් අර තාප්පි තියෙන ඒ හරියට වෙන්න සවනක් ගන බුදුරැස් විහිදු විහිදු නේ නිල් පාට දිනෙත් දෙක පොළවට යොමු කරගෙන නේද පාත්‍රී අතේ තියාගෙන තඹ පාට නියපොතු තියෙන රන්වන් පාට ශරීරයක් තියෙන බුදුරජාණන් වහන්සේ වැඩලා නේ ඔබ හිතන්නේ ඔබට මොනවා වෙයිද නේ එහෙම එකක් දකින්නවත් තියෙනවනේ හීනින් හරිනි අසාමාන්‍යද නැද්ද හරි එහෙම වුණා කියමුක ඇත්තට එහෙම එකක් වෙනවා පින්වතුනි රූප ස්වභාවය පම අසාමාන්‍ය එකක් ගමන බිමන අසාමාන්‍යයි කතා බහ අසාමාන්‍යයි ඊට පස්සේ ඉරියව් පැවැත්ම අසාමාන්‍ය එකක් මුළු පරිසරෙම නිවිල යන එකක් අපි පින්වතුනි ගෙදර තියෙන බිස්කට් ටිකක් හරි පූජා කරා කියමුකෝ ඔබ හිතන්නේ බුදුරයන් වහන්සේ අහසට හිම්මෙන් පැන නැග්ගා අහසට පැන නැගලා ඈතට වඩිනු අපි බලන් ඉන්න මිදුලි ඉඳන් දැන් ওই සිද්ධියත් එක්ක ඇති වෙන මානසික ස්වභාවය අපිට උදී දවල් දවස පුරාවටම බලපායිද නැද්ද බලපාන සමහරට දවස් ගාණක් නේ ඉතින් බාණ්ඩී දැනිච්ච ප්‍රීතිය අපිට කොච්චර කල් තියෙනවද නේ තියෙනවද සමහරකින්ට හිතා ගන්න බෑ මතක් වෙන ගාණ නේද ඉතින් මිනිස්සෙකුට දැන් මේ පිහිටන සතුට ආදී ධර්මතා තියෙනවනේ දැන් එක එක්කෙනාට වෙනස් නේ. ඒතර අපිට තේරුම් ගන්න ඕනේ මේ දැන් අපි ධර්මාර්ගය දියුණු කරගද්දී ඒ ධර්මාර්ගයේ මුල් කරගෙන ඇසුරු කරගෙන ඇති වෙන සමාධීන් තියෙනවා. ඒ සමාධීන් හටගන්න ප්‍රීතිය තියෙනවා. ඒතර මේවා කෙනෙකුට පවතින කාල සීමාවල් වල වෙනස්කම් නැද්ද? පවතිනවා. ඒතර මේවා ඔක්කොම අපි දියුණු කරගන්න ඕනේ අපි ජීවිතය අවබෝධ කරගන්න ඕන. දැන් එතකොට එදා ඒ තරුණ අම්මට බුදුරජාණන් වහන්සේ වැඩලා මේ අසාමාන්‍ය සිද්ධිය වුණා. මං හිතන්නේ එදා රෑ දරු ප්‍රසූතියේදී මෙයා මැරෙනවා. දෙවඟනක් වෙනවා. දෙවඟනක් වුණාට පස්සේ එක ස්වාමීන් වහන්සේ නමක් අහනවා මේ දෙවඟන මේ තරම් බලවත් කෙනෙක් උනේ කොහොමද? එතකොට කියනවා අපේ ගෙදරට බුදුරයන් වහන්සේ වැඩියා. තල ටික පූජා කළා. දෙවඟනක් වෙච්ච මේ දෙවඟන දැන් දකිනවා මම ඉඳලා තියෙන්නේ නිරේ යන්න. එහෙම මැරිලා කොහේ යන්නද ඉඳලා තියෙන්නේ? නිරේ යන්න. ඒතර මේ නිරේ යනවා කියන එක උන්වහන්සේ දැකලා කියනවා. කවුද දැකලා තියෙන්නේ? බාණ්ඩ කිලෝමීටර් 400 ගානක් ඈත හිටිය බුදුරයන් වහන්සේ. අර හිත දැක්කනේ. ඔය ගමේ මිනිස්සු ඔක්කොම ඈත් කරලා මේ තැනැත්තිය විතරක් මෙයාට හිත පහදව ගන්න පුළුවන් කියලා දැක්කා අර තලහවුර පූජා කරනවා කියලා දැක්කා රෑ මැරෙනවා කියලා දකිනවා නිරියන්ට ඉන්නවා කියලාත් දැක්කා ඊතුරේ දෙවඟනක් වෙච්ච දෙවඟන දැන් මේ සිද්ධියත් එක්ක තමන්ගේ ශාස්තුන් වහන්සේ ගැන පිහිටන පැහැදීම කොයි වගේ එකක් වෙන්න පුළුවන්ද ඔබට හිතෙන්නේ හිතා ගන්න බැරුවයි නේද ඈ හිතා ගන්න බෑ ඊතර මේ උපන් පැහැදීමෙන් ඒ දෙවඟන ධර්මාර්ගයේ දියුණු කරගත්තොත් ධර්මය අවබෝධ කරයිද නැද්ද අවබෝධ කරයි එහෙනම් මේ දෙවඟනට මේ මග හදන්නේ ඇයි සාස්තුන් වහන්සේ දෙවඟනක් වෙලා
ධර්මය අවබෝධ කරගන්න නිසා. ඒ කියන්නේ එතනදී යා මොකද වෙන්නේ? සෝතාපන්න වෙන. සමහරට මනුස්ස ලෝකෙදී ප්‍රඥාව මදි. දෙවඟනක් වුණාට පස්සේ මොකද වෙන්නේ? අර අංග පිහිටලා තියෙනවා. දැන් එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ, දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහද්දී ඒ දෙවඟනගේ වේවා යම් කෙනෙකුගේ සිතේ පිහිටනවා ඉන්ද්‍රියන්. මොනවද පිහිටන්නේ? ඉන්ද්‍රියන්. ඒක ඔබ අහලා ඇති. ඒ ඉන්ද්‍රියන් වලට මොනවා කියලාද කියන්නේ? අපි කියනවා සද්ධා ඉන්ද්‍රිය. තව කියනවා අවිරිය ඉන්ද්‍රිය. ඊට පස්සේ සති ඉන්ද්‍රිය. ඊට පස්සේ සමාධි ඉන්ද්‍රිය. ඊට පස්සේ ප්‍රඥා ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය. ඒතර බොජ්ජංග ධර්ම අපි දිනු කරනවානේ. බොජ්ජංග කියන එක දන්නවනේ. ඒ කියන්නේ බෝධිඅංග. ඒ කියන්නේ කෙලින්ම නිවනට උපකාර වෙන අංග. එහෙනම් මේ බොජ්ජංග සාමාන්‍ය කෙනෙකුට පිළිထන්න බෑ. සාමාන්‍ය කෙනෙකුට පිළිထන්න බෑ. පිළිထන්නේ පටන් ගන්න සෝතාපන්න කෙනාට. කාටද? සෝතාපන්න කෙනාට. දේ සෝතාපන්න ශ්‍රාවකයෙකුගේ මේ බොජ්ජංග ධර්ම දැන් එතන ඉඳන් දිනු කරන කෙනාට, දැන් සකදාගාමි කෙනාට ඊට වඩා, අනාගාමි කෙනාට ඊට වඩා, රහතන් වහන්සේට සම්පූර්ණයි. දැන් ওই ධම්මවිචේ සති සම්බොජ්ජංගේ එහෙම තියෙනවනේ. ධම්මවිචේ බොජ්ජ මෙහෙම අපි බොජ්ජංග ගැන කියන සමාධි සම්බොජ්ජංග, පීති සම්බොජ්ජංග. දැන් මේ බෝධි අංග, ප්‍රීති ආදී ධර්මතා පිහිටලා තියෙනවා. දැන් මේ ප්‍රීතිය කියන්නේ සමාධියට මුල් වෙන ඒවානේ. ඒතර මේ ප්‍රීතිය පිහිටලා තියෙනවා, කායික මානසික සැපේ ප්‍රීතිය පිහිටලා තියෙනවා. යාට ඕන වෙලාවක සමවැදිලා ඨග්ගාල සමාධියේ හොඳට පිහිටගෙන මේ කෙලිස් තවන්න විදිහට පිළිထලා තියෙනවා. ඒක ශ්‍රාවකෙක් මේව හොඳට මොකද කරන්න ඕනේ? දියුණු කරන්න ඕනේ. එහෙනම් මේ ශ්‍රද්ධාව ලෞකික දෙයක් නෙමෙයි, ලෝකෝත්තර ධර්මතාවයට අයිති එකක්. මොනවට අයිති එකක්ද ශ්‍රද්ධාව? ලෝකෝත්තර එකක්. ඉතින් මේ විරී ඉන්ද්‍රිය අයිති මොනෙහිකටද? ලෝකෝත්තර ධර්මතාවලට. සිහි අයිති මොනවටද? ලෝකෝත්තර එකක්. එතකොට සමාධි ඉන්ද්‍රිය ලෝකෝත්තර එකක්. ප්‍රඥාව ලෝකෝත්තර, සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ලෝකෝත්තරයි කියලා කියන්නේ. ඒ කියන්නේ යාව රූප ශබ්ද වලින් ගලවන එකක්. ඒ ශ්‍රද්ධාවෙන් උදුර්ලා දානවා. ඒව තියෙන ඇල්ම මොනවද කරන්නේ? උදුර්ලා දානවා. ඉතින් මේ ශ්‍රද්ධාව පින්වතුනි ගත්තම ශ්‍රද්ධාව තුලත් දකින්න තියෙන ප්‍රඥාව. මේ ඉන්ද්‍රියන් වල මොනවද තියෙන්නේ පින්නද? මේ ඉන්ද්‍රියන් වලම දකින්න තියෙන මූලික දේ තමයි මොකද්ද? ප්‍රඥාව. නමුත් ශ්‍රද්ධාව අධිපතිකමක් දරනවා කුසලයට. ඒකින්ද ඒකට නමක් දෙනව මොකක් කියලාද? ශ්‍රද්ධාව කියලා. තේමනේද? දැන් ශ්‍රද්ධාවෙන් යාට දැනගන්න තියෙන්නේ මොකද්ද? රූපේ ගැන අවබෝධ කරගන්න තියෙන්නේ. මොනවාගෙනද අවබෝධ කරගන්න තියෙන්නේ? රූපේ ගැන. දැන් අපිට තියෙන්නේ මේ මොනවද මේ සැකිල්ලක් සහිත රූපයක් අපිට තියෙන්නේ. එතකොට මේ ශ්‍රද්ධාව මුල් කරගෙන අපිට අවබෝධ කරගන්න තියෙන්නේ මොකද්ද? වේදනාව, සංඥාව, චේතනාව, විඥානි. එහෙම නැත්නම් ඇස, කන, නාහි, දිව, කය, හිත. එහෙම නැත්නම් පටිච්ච සම්පාදේ. අපි ජීවිත ක්‍රියාවලිය. දැන් එතකොට මේ සද්ධාව බලවත් වෙනවා මේවා දකින්න දකින්න. මේ දේ ගැන නුවණින් හිතීම මතමයි ශ්‍රද්ධාව වැඩෙන්නේ. එහෙනම් අපිට පේනවා නුවණින් සිතන්නේ නැති කෙනෙකුට මේ ලෝකෝත්තර ඉන්ද්‍රියම් පිහිටයිද? පිහිටයිද? පිහිටන්නේ. මේ ලෝකෝත්තර ඉන්ද්‍රියන් පිහිටන්නේ නුවණින් සිතන කෙනාට. කාටද පිහිටන්නේ? නුවණින් සිතන කෙනාට. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන යෝනිසෝ මනසිකාරය තරම් ධර්මතාවයක් තථාගතයන් වහන්සේ දකින්නේ කියලා. නිවන පිණිස හේතු වෙන. මොකක්ද? යෝනිසෝ මනසිකාරය තරම් දෙයක් දකින්නේ නිවන පිණිස හේතු වෙන. දැන් අපිට තියෙන අර්බුදයේ තමයි පින්වතුනි මේ ඉන්ද්‍රිය ධර්මයන්
අපි චිත්ත අභ්‍යන්තරය තුළ ඇස කන පිහිටියා වගේ හොඳට පිහිටෝ ගන්න එක. මේ ඉන්ද්‍රිය ධර්මයන් බලයක් බවට පත් කරගන්න එක. මේ ඉන්ද්‍රිය ධර්මයන් පරිපූර්ණ කරගන්න එක. එතන මේ ඉන්ද්‍රිය ධර්මයන් ගැනත් ඊට පස්සේ ධර්ම මාර්ගය ගැනත් අපේ ජීවිතය ගැන කියාදෙන ඒවට කියන මොකද්ද? බුද්ධ දේශනා. ඒකට කියන පරයාප්ති දේශනා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ දේශනාව. ඒ කියන්නේ බුද්ධ දේශනාවෙන් තමයි කියාදෙන්නේ ජීවිතය ඇත්ත. ඒ කියන්නේ අවබෝධ කරගන්න විදිය. සමත විදර්ශනාව නිවැරදිව වඩන ක්‍රමී. ඔන්න කියාදෙනු. එතකොට ඒකට කියන මොකක් කියලාද කියන්නේ? පරයාප්ති. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? ප්‍රතිපත්තිසා. ඒ කියන්නේ මොකද්ද? දැන් අපි සමත විදර්ශනා කියලා කියන්නේ. සමතයත් විදර්ශනාවත් අපි මොකද්ද කරන්න ඕනේ? වඩන්න ඕනේ. ඒකට කියන මොකක් කියලාද? ප්‍රතිපත්තිය. තේරුණ නේද? දැන් එතකොට අපි තේරුම් ගන්න ඕනේ සමහර අය ඉන්නව අර බුද්ධ දේශනාව බැහැර කරලා ප්‍රතිපත්තිය කියලා වෙලා මොකක් හරි භාවනාවක් කරන. නීවරණ යටපත් වෙනවා. එයා දන්නේ තමන්ගේ කෙලෙස් මුල් නැසෙන විදිහට මේක දියුණු කරගන්න. ඇයි ඒ? තමන්ට ඒ ප්‍රතිපත්තිය හරි ඉලක්කයට හසුරවන්න මොකද්ද නැත්තේ? නායකත්වයක් නෑ. තේරෙන්නේද? නායකත්වයේ දරන්නේ කවුද? ශාස්ත්‍රඥ වහන්සේ. ඒතර ධර්මේ නෑ. ධර්මේ නැත්තම් එයා අර පුරුදු කරන දීම් ප්‍රතිඵලයක් ගන්න බෑ. එයා යම් සමාධිය අරව මේවා ඇති කරගෙන දැන් හරි කියලා හිතන. ගොඩක් අය එහෙම නැත්තම් දෘෂ්ටිවලට පැටලෙනවා. මේ ඔක්කොම වෙන්නේ මොකක් හින්දාද? අර මේ දෙකම ගෙනියන්න ඕන එකක්. මේ දෙකම ගෙනියන්න ඕන එකක්. ඒකනේ දැන් බණ භාවනා කරලා නිවන කරා යන කෙනාට අනුග්‍රහයක් ඕන කිව්වේ ධර්ම සාකච්ඡාව, සීලය, සමත විදර්ශනා. මේවයින් මොනවද ලබන්න ඕනේ? අනුග්‍රහ ලබන්න ඕනේ කියලා. දැන් බාණ්ඩිය ශාස්ත්‍රඥ වහන්සේ පෙන්වා වදාළ දේ. දැන් පින්නතුනි ඔබට හරි ලස්සන දේශනාවක් අද ඉගෙන ගන්න පුළුවන්. මේ දේශනා තුළින් අපි නොදෙනි අපේ චිත්ත අභ්‍යන්තරේ පිහිටන්නේ මොනවද? මේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන. මේ සිද්ධිය වෙන්නේ සවැත් නුවර. කොහෙදිද? දැන් ගොඩක් දේශනා සවැත් නුවර. ඇයි? ඇයි බුදුරජාණන් වැඩි කාලයක් වස් වැසුවේ කොහෙද? සවැත් නුවර. ඒතර මේ බුදුරජාණන් වහන්සේ ගාවට එන දෙවියෝ, මෙයාගේ නම තමයි කාමද දේවපුත්‍රය. කවුද? කාමද. කවුද නම? කාමද කියන දෙවියෝ. මේ දෙවියෝ දෙවියෙක් වෙන්න මතින් මනුස්ස ලෝකෙ ඉඳලා තියෙනවා. කොහෙද ඉඳලා තියෙන්නේ? මනුස්ස ලෝකෙ. මනුස්ස ලෝකෙ ඉදදී මෙයා මේ ඍෂිවරේ කොහොම කෙනෙක්ද? ඒ කියන්නේ මෙයා කැලේ ගිහිල්ලා, හිමාලයේ ගිහිල්ලා, ගේ දොර අත්හැරලා භාවනා කරන්න මහන්සි ගත්ත කෙනෙක්. ඒතකොට මේ මහන්සි අරගෙන තියෙනවා, මේ අරගද්දී මෙයාට හරි ප්‍රශ්න ගොඩක් එනවා. ප්‍රශ්නේ මොකද්ද? අපි බැඳිච්ච දේවල්. අපේ හිත බැඳිච්ච දේවල්. මේකින් හිත ගලව ගන්න පුදුම අමාරු. එතන මේ කාමද දේවපුත්‍රයා ඉපදිලා ඉඳලා තියෙන්නේ බ්‍රහ්ම ලෝකේ කියලා නම් පේන්නේ නැහැ. කොහෙද ඉපදිලා තියෙන්නේ? ඈ මං හිතන්නේ මේ තාවතින්සේ පැත්තේ හරි තුසිත පැත්තේ වගේ. ඒ වගේ ලෞකික වෙන්න ඕනේ. නමත් එක්ක බැලුවාමනේ. එතකොට මේ දේවපුත්‍රයෝ අපිට පේනවා දැන් යම් චිත්ත සමාධියක් දිනු කරන්න ඇති. මන් දන්නේ ධ්‍යාන මට්ටමටම වැඩුණ එකක්ද ඊට පහළ මට්ටම එකක්ද කියන්න. දැන් විසාකාවටත් යම් සමාධියක් තිබුණානේ. නමුත් එයා ඉපදින්නේ කොහෙද? නිම්මාන රති. ඒතර අපිට පේනවා බ්‍රහ්ම ලෝකයකට යන්න නම් මේ කාමයන් ගැන හොඳට ආදීනව දැකලා අර චිත්ත සමාධිය හොඳට හිතේ වසඟ කරගෙන
ඒ තුළ හිත පිහිටව ගන්න ඕනේ කියන එක. තේරුණ නේද කියලා දිනක. නැත්තම් මොකද වෙන්නේ මේ අර මඩින් ගොඩට එනවා මඩට පයින්නවා මඩින් ගොඩට එනවා. දැන් ගොඩක් අයට සමහරට චිත්ත සමාධි යම් ආකාරයක තියෙන ධානා නෙමේවා. ධානා මට්ටමේවා නෙමේ. ඒතකොට ඒවර ටිකක් කිලිටි. නීවරණ වලින් මොනවද වෙලා තියෙන්නේ? ටිකක් කිලිටි. ඒක පිරිසිදු කරලා ගන්න රණ වුණත් පිරිසිදු කරලා ගන්න ඉපැයි. මේකට ප්‍රඥාව උනේ. මොකද්ද උනේ? ප්‍රඥාව උනේ. එතන මේ කාමද දෙවියෝ දැන් ගිය ජීවිතේ අරහිම ජීවිතයක් ගතපු කරපු කෙනානේ. දැන් මෙයා කල්පනා කරනවා දැන් බුදුරජාන් වහන්සේත් එක්ක කතා බහ කරද්දී අර මාතෘකාවෙන් කතා කළොත් හොඳයි. ඒ මොකද්ද? අර ගිය ජීවිතේ පැවිද්දෙක් නෙමෙය, එක්තරා පැවිද්දෙක්. පොඩ්ඩක් ඒක මුල් කරන් පොඩ්ඩක් බුදුරජාන් වහන්සේත් එක්ක කතා සල්ලාපි හදාගන්න මෙයා කල්පනා කළා. දැන් බලන්න මේ අහන ලස්සන ප්‍රශ්න ටිකක් ආනු. දැන් කියනවා දැන් මේ දෙවියෝ ඇවිල්ලා කාමුදු දේවපුත්තු භගවන්තං ඒතද වෝච. දැන් බුදුරජාන් වහන්සේ එකත් පස් විඳගෙන මෙයා මේ විදිහට කියලා තිනා. දුක්ඛරං භගවා සුදුක්ඛරං භගවාති. භාග්‍යවතුන් වහන්සේ මේ පැවිද්ද හරි අමාරුයිනි. මොනවද කියන්නේ? මේ කියනවා ස්වාමීනි පැවිද්ද හරි අමාරුයිනි කියලා. කියන මේ හරිම අමාරු කිව්වා. කවුද කියන්නේ දැන් මේ සිද්ධිය කියන්නේ? අර දෙවියෝ කියන්නේ කාටද කියන්නේ? දැන් බුදුරයන මෙයා ටිකක් අහසේ පැත්තක වාඩි වෙලා ඉඳගෙන දැන් කියනවා බුදුරයන ස්වාමීන් මට හිතෙන පැවිද්ද නම් හරි අමාරු එකක්. හරිම අමාරුයි කිව්වා. ඉතින් මේ දැන් මෙයාට මාතෘකාව නෙවෙයි කතා කරන්නේ. එතකොට කියන්නේ මමත් ඉස්සෙල්ලා කවුද? නේ ඒකත් එක දැන් සතුට යාගේ නපුරක් නෙවෙයි. එතකොට ඒකත් එක්ක කතා කරලා කියනවා හරි අමාරුයි නේද ස්වාමීනි. දැන් බුදුරජාණන් වහන්සේ කොහොම කෙනෙක්ද? උන්වහන්සේත් ශ්‍රමණයන් වහන්සේ නමක්. උන්වහන්සේත් පැවිද්දෙක්. උන්වහන්සේ පැවිද්දේ උත්තම ඵලයේ නිලාගත් උත්තමයන් වහන්සේ. දැන් මෙහෙම කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා දුක්කරං වාපි කරොන්ති කියනවා මේ දෙවියන්ට කියනවා මේ දුෂ්කර වුණ දුෂ්කර දේ වුණත් කරනවා ඉතින් කිව්වා. ධාරියා මොකද්ද කියන්නේ? ස්වාමීනි මේ පැවිද්ද හරි අමාරුයිනේ. දැන් දෙපාරක් කියනවා. ඉතින් බුදුරජාණන් කියනවා දුෂ්කර වුණත් ඉතින් කරනවා යා කිව්වා. පැවිද්ද කියනවා සීකා සීල සමාහිතා. සීක කියලා කියන්නේ සීක කියලා කියන්නේ පින්වතුනි දැන් අපිට රාගය තියෙනවනේ හිතේ. තියෙනවනේ. අපේ හිතේ තියෙනවා ද්වේෂය. අපේ හිතේ තියෙනවා මෝහය. ඉතින් මේ රාග, ద్వේස, මෝහය ඒ රාගය නැති කිරීම කියන කාරණේ යෙදිලා ඉන්න කෙනා. එයාට කියන කවුද? සීක. ඒ ద్వේසේ මෝහේ නැති කිරීමේ යෙදිලා ඉන්න කෙනාට කියන කවුරු කියලාද කියන්නේ? සීක. එහෙම නැත්නම් හික්මන කෙනෙක්. ඒතර අසීක කියලා කියන්නේ ඒක කරලා ඉවරයි. රාගෙ නෑ. ద్వේසෙ නෑ. මෝහෙ නික්ලේසි අසීක. ඒතර කියන මේ සීක ඒ කියන්නේ අර රාග ద్వේස මොහ නැති කරන ප්‍රතිපත්ති ඉන්න සීල සමාහිතා. ඒ කියන්නේ සීලෙන් යුක්ත. තිතත්තා අනගාර යූපේතස්ස කියන මේ ගිහිගේ අත්හැරලා අර සීලෙන් යුක්ත රාග ద్వේස මොහ නැති කිරීමේ හික්මෙන කෙනා එයාට හරි සතුටක් තියෙනවා කිව්වා. ඊවයින් වෙන් වෙලා මේ පැවිද්ද තුල හිම හික්මෙන කෙනාගේ ජීවිතේ බුදුරජාණන් කියන දෙවිඳ කාමද දෙවිඳ හරි යාගේ හිතේ සතුටක් තියෙනවා කිව්වා. ඊයානෝ ඉතින් මේ දුෂ්කර දේ කරනවා කිව්වා. අමාරුණත් කරනවා කිව්වා. දැන් එතකොට දැන් ඔන්න දෙවියෝ ආපු පළවෙනි ප්‍රශ්න ඉතුරු ටික හරි ලස්සන. තව ඒ වහනෝ දෙවියෝ පටලු වහනෝ තව ඒවා. බාන්න හරි ලස්සන. අපි අය දෙවියෝ වෙන්න බයයිනේ. නේද? නැත් අපි අය ගිහිල්ලා අහන්නේ ඌව නෙවි. වෙන ඌව. දෙවියන්ගේ නුවණ බලන්නකෝනි. අපි කවද්ද පින්වතුනි මෙව ඇහුවෙනි. කොච්චර ලස්සනද. පින්වතුනි ඒකෙදි මෙහෙම හිතන්න. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති ගඟවල් අයිනේ තියෙනවා
උණ ගස්. මොනවද තියෙන්නේ? උණ ගස්. ඉතින් මේ ගස් හැදෙද්දී එක ගහක්ද හැදෙන්නේ? නෑ. උණ ගහක් සාමාන්‍ය අඩි 60ක් මහා උසයි නේ. ඉතින් මේ උණ ගස් ඔක්කොම මොකද වෙන්නේ? පැටලිලා. කොහොමද තියෙන්නේ? පැටලිලා. ඉතින් අපි ඒකට උණ ගහක් කියලා නෙමෙයි කියන්නේ. මොකක් කියලාද? උණ පඳුරක් කියලා. මොනවා කියලාද කියන්නේ? උණ පඳුරක්. ඉතින් උණ ගහක මුල් ගැඹුරට යන්නේ නෑනේ. ගැඹුරට යන්නේ. පඳුරක් විදියට හැදුනට පස්සේ මේ උණ පඳුර ගලවන්න ඕගොල්ලෝ යනවා. ගිහිල්ලා ඔයාලා අඩි 60ක් උස අර උණ පඳුර අතින් අදින පුළුවන්ද? බෑ. ඔයාලට බෑ ඒක කරන්න. අපිට බෑ කරන්න. කල්පනා කරන මේක බෑ. අප්පුඩි ගහලා තව ළමයි 4-5 දෙනෙක් එකතු කරගන්නවා. එහෙම කරලා අදිනව උණ පඳුර පුළුවන්ද? බෑ. ලීසි නෑ. එහෙනම් ඕගොල්ලෝ මොකද කරන්නේ? උදළු, නාරාසන නේද? මේව හොයාගෙන පොළව හාරලා නේද? ගහ හිට මෙහෙට හොලෝලා, ලනු දාලා, ඇදලා කොච්චර අමාරුවෙන්ද ගහ වට ගන්නෙ. ඒ උණ පඳුර. ඒ වගේ කියලා කියනවා දැන් අපි රූපාලම්බනීටත් ඇලිලා තෘෂ්ණාව වගුරුවලා ඉන්නේ. මොකද්ද කරලා ඉන්නේ? රූපාලම්බනේ. රූපාලම්බන කියන්නේ ඇහැට පේන මේ රූපෙට හිත ඇලිලා. එතකොට රූපෙට ඇලිලා. ඊට පස්සේ කන්ට ඇහෙන ශබ්දයක් අහලා හිතින් තෘෂ්ණාව වගුරුවලා ඉන්නේ. ඊට පස්සේ නාහිට දැනෙන ගඳ සුවඳ නාහින් දැනගෙන හිතින් තෘෂ්ණාව වගුරුවලා ඉන්නවා. ඊට පස්සේ දිවට දැනෙන රස කාලා බීලා හිතේ තෘෂ්ණාව වගුරුවලා කෑමට. කයට දැනෙන පහසට ඇලිලා ඊවට තෘෂ්ණාව හිතින් වගුරුවලා. හිතට දැනෙන අරමුණු වලට ඇලිලා තෘෂ්ණාව වගුරුවලා. දැන් රූපේ ඉඳන් හිතට දැනෙන අරමුණු වෙනකම්ම තෘෂ්ණාවෙන් බැඳිලා. ඒතර ධම්මාරම්මනි හිතට දැනෙන අරමුණේ ඉඳන් රූපාලම්බනේ වෙනකම්ම මොකද වෙන්නේ? තෘෂ්ණාව පතුරුවලා. දැන් මේ තෘෂ්ණාව පැටලිලා 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 මොකද වෙලා තියෙන්නේ? හිතේ මුල් ඇදලා. මුල් ඇදලා මුල් ඇදලා මුල් ඇදලා පඳුරු ගහලා. කොහොමද තියෙන්නේ? පඳුරු ගහලා. ඔබ කල්පනා කරනවා හරි මේ උණු පඳුරු ගලෝන හැටි මම පෙන්වමි නේද කියලා නිකන් පොඩ්ඩක් කියෝලා. හා පළඟ බැඳගත්ත දවස් 7 නැගිටින්නේ වු පුළුවන්ද? බෑ. පින්නත බුදු සුවඳ තියෙන වෙලාවට ওই පාරි හන්දිය ගාවේ මෙතනින් ටිකක් කන් දීගෙන ගිහිල්ලා හිතන හෙට ඉඳන් කරන්නම්කො. පුළුවන්ද? බෑ පින්නතුනි. ඒකට බෑ. අර උණු පඳුර ගලවන්න ඔබ උදළු ගෙනාවා. ලනු පොටවල් ගෙනාවා. ගහ හෙලෙව්වා. අතු ගස් උණ පඳුර කීයක් කපලා 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 බිම දාලා මුල් ඇදලා කොහොමද ගලව අතපය හූරගෙන නේ කොච්චර මාරුවෙන් කළේ දෙයක්ද? කෙලස් පඳුරු ගුලවල ගන්න හිතින් ලේසිද? අමාරුද? අමාරුයි. දැන් මේ දෙවියෝ ඊට ඉස්සල ජීවිතේ මේ ප්‍රශ්නෙත් එක්ක හිටපු කෙනෙක්. මේ ප්‍රශ්නෙත් එක්ක හිටපු කෙනෙක්. දැන් මෙව්ව තියේද්දි මේවයි ආදීනවේ දැකලා මොකද කරන්නේ? පැවිදි වුණා. පැවිදි වෙලා සමාධිය වඩන්ට යනවා. මොකද වෙන්නේ? අන්න බාධාව. දැන් මේ ප්‍රශ්නෙත් එක්ක ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා මේ දෙවි දැන් බුදුරජාණන් වහන්සේ පහළ නොවෙච්ච යුගයේ වෙච්ච එකක් නෙමෙයි යාට තියෙන්නේ. මෙයා මෙව්වත් එක තමයි කියන්නේ ස්වාමීනි දුෂ්කරයි කිව්වා. මේක බෑ කිව්වා. හරිම අමාරුයි කිව්වා. ඒතර බුදුරජාණන් කියනවා දුෂ්කර උනත් කරනවා කිව්වා. කවුද කරන්නේ? සීක සීලෙන් යුක්ත ගිහි ගෙදර අත්හැරපු කෙනා ඒකින් සතුටකුත් ලබනවා කිව්වා. එහෙම කිව්වා.
එතකොට මේ මෙතනදී වචනය පාවිච්චි කරන පින්නතුනි අනගාരിക කියන කවුද කියන්නේ? ඔව්. ඒ කියන්නේ ගෘහයක් නැහැ. ගෙයක් නැහැ කියන්නේ. දැන් යාට මහා විශාල තැන් තිබුණත් එතන යන්න කිව්වොත් යනවලු. අල්ලගෙන නැහැ. තෘෂ්ණාවෙන් බැඳිලා නැහැ. මේ හිතක වැඩෙන දේවල්. එතකොට මේ කෙනාට කියනවා කවුද අනගාരിക ගෘහයක් නැති. දැන් යාචකයෝ තියෙන ගෘහයක් නැති. එයාලා ගෘහයක් හොයනවා නේද? නැතිකමයි තියෙන්නේ. ඒත් තියෙද්දි අත්හැරපු අය කවුද? පැල්පත වේවා කවුද? අනගාരിക. එතකොට පින්නොත්නේ හොඳට මේ පැවිද්දව තේරුම් ගන්න ඕනේ ඔබ. කොහොමද තේරුම් ගන්නේ? මෙහෙම හිතන්න. ඔන්න අපි හිතමු මේ හොඳ පෝසත්. හොඳ පෝසත් ව්‍යාපාරික වෙන්න පුළුවන්, වෛද්‍යවරු වෙන්න පුළුවන්, ඉංජිනේරු මහත්වරු වෙන්න පුළුවන්. ඔන්න ඉන්නවා ව්‍යාපාරිකයෝ ටිකක්. 10 දෙනෙක් 15 දෙනෙක් ඉන්නවා. ඒතර මේගොල්ලෝ දිහා බැලුවහම හොඳ යාන වාහන, බෙන්ස්ද, අරෝමිය ගොඩක් තියෙනවනේ ජාති. හොඳ ඒවා තියෙනවා. ගෙවල් තට්ටු ගණන් වලට තියෙන හොඳට තියෙන ඉඩ කඩන් තියෙන ප්‍රභු ඇඟිලි 10ටම මුදුත් දාලා තියෙන්නේ. හොඳේ. ඒතකොට මෙහෙම කට්ටියක් ඉන්නවා. එතකොට දැන් ඕගොල්ලන්ට කියනවා හොඳයි මෙයාලගින් ඔයාලා තෝරන්න කියනවා හොඳ කෙනා. කවුද තෝරන්න කියන්නේ? හොඳ කෙනා. හැබැයි මේවත් ඕගොල්ලන්ට අමතරව කියා දෙනවා. මොනවද කියා දෙන්නේ? මේගොල්ලෝ අතර ඉන්නවා මෙහෙම කට්ටියක් කිව්වා. ඒ තමයි සමහර අය ඉන්නවා කිව්වා මේ බේත් තුණ්ඩුව ලියද්දි ලෙඩාවහම මොකද කරන්නේ? යාගෙම ෆාමසියක් තියෙන හින්දා මොකද කරන්නේ? ෆාමසියක් තියෙන හින්දා විටමින් ලෙඩේට අදාළ නැති බේතුත් වැඩිපුරත් එක්ක ලියලා දෙනවා. තුන්වේ බේත් එකයි අපිට හිතෙනවා හින්න ආසනීපයක් අපිට තියෙන. බැලුවාම පෙති දෙකයි බොණ්ඩුවනි. අච්චර දෙනවා. මම කරපු වැඩේ සද්ධාවන්ත දොස්තර මහතුරු ගාවට ගියාම මම එහෙම කරන්නේ. මට සමහර අය දුන්නාම ලිස්ට් එක මම බොන්නේ. මං අරන් ඇවිල්ලා අපේ දන්න තව ස්වාමීන් වහන්සේ නමකට කියලා කියන මෙච්චර ලිස්ට් එකක් දුන්න ස්වාමීනි මේකෙන් කෝක ගත්තොත් හොඳයි. මං කැමති නැහැ උණකටවත් පැන්ඩෝල් පෙත්තක් ගන්න ලීසි අකමැති. ඒතකොට අර ස්වාමීන් වහන්සේ තෝරලා දෙනවා මේ දෙක විතරයි බලපාන්නේ මේ දෙක ගන්න කියලා. ඒ දෙක බීලා මං හොඳ වෙනවා. අර ඔක්කොම බොන්නේ නෑ. අර ලෙඩක් හැදුනහම අපිට මානසික ලෙඩක් තියෙනවා බීත් ගොඩක් ඕනේ කියලා. දොස්තර මහත්තයත් ඒක දන්නවා ලියනවා ලිස්ට් එක. ෆාමසියෙන් උසලකනවා අනිත් අය සලකනවා නේද? මම මේ ඉතින් කිව්වේ හැමෝටම නෙවෙයි. හොඳයි. එහෙම අයත් ඉන්නවා. ඉන්නවද නැද්ද? මං දැක්කර චීන හිම කෙනෙක්ව අල්ලගෙන. හොඳයි. ඒතකොට කල්පනා කරලා බලන්න ඕනේ දැන් මෙහෙම හොයන කෙනෙකුත් ඉන්නවා. මේ අය අතර ඉන්නවා ප්‍රාණඝාත, සොරකම, වැරදිකාම සේවනයේ බොරුව, මත්පැනද එක එක ක්‍රමවලට උපයලා ධනවත් වෙච්ච අය මෙතන ඉන්නවා. ඒ අතර කෙනෙක් ඉන්නවා, එක්කෙනෙක් ඉන්නවා ඒ ධනවත් 15කින් හරි 10කින් එක්කෙනෙක් කවදාවත් ප්‍රාණඝාතයක් කළා නැහැ. ඉස්සෝ ෆාන් නැහැ. කකුලෝ ෆාන් නැහැ. ඒ මුකුත් නැහැ. ඊට පස්සේ මදුරු අපිට කරදරයක් වුණාට පින්වතුනි මදුරු කොයිල් හදන අයට කරදරයක් නෙමෙයි නියාලනේ. යාල ඕනේ නේ. අපිට ලෙඩක් වෙද්දි කෙනෙකුට ඒ මදුරු ඕනේ නේද? එතකොට දැන් එක එක ක්‍රමවලට අසාධාරණ ක්‍රමවලට උපේන අය අතර එක්කෙනෙක් ඉන්නවා ප්‍රාණඝාතය කරන්නේ, හොරකමක් කරලානේ, බොරුවක් කරලානේ, වංචාවක් නේ, ත්‍යාගවන්තයි, ගුණවන්තයි, සත්පුරුසයි. වැඩිහිටි දෙමව්පියන්ට සලකන හරි සත්පුරුෂ විදියට උපයපු කෙනෙක්. දැන් ඔයාලට අපි කියනවා මේ අයගෙන් හොඳ කෙනා තෝරන්න කියලා ඔයාලට කියනවා. දැන් ඔයාලා මිම්මට ගන්නෙ මොකක්ද? බෙන්ස් වාහන මෙච්චරයි. ප්‍රාඩෝ මෙච්චරයි. හොඳයි. ගෙවල් මෙච්චරයි. අක්කර මෙච්චරයි. මුදු මෙච්චරයි. ඒව යල්ලා තියෙන ඒවා මෙච්චරයි. එහෙමද? නැත්නම් ඔයාලා ටිකක් හොයන බලන්නේ ඔය අය අතරින් ගුණීද? කොහොමද මනින්නේ? ඔය අයගෙන් කවුද හොඳ? ඔයාලම කියන්නේ. ඈ? අර වාහන තියෙන අයද? කවුද? ඈ?
ආ ඔයාලා බැලු ඔන්නේ මිම්මට ගත්තදී. එහෙනම් ගිහි අය අතරත් ශ්‍රේෂ්ඨ වෙන්නේ මොකද්ද? ගුණවන්තකම. මොකද්ද ශ්‍රේෂ්ඨ වෙන්නේ? ගුණවන්තකම. එතකොට දැන් ඔයාලා බලන්න දැන් සමහර අය කියනවා දැන් මට සමහර එක අම්මා කෙනෙක් කියන සිල්මෑණි කෙනෙක් පැවිදි වුණා. එයාගේ ඥාති වෙනවා වෛද්‍යවරු ගොඩක් අය. බයිනවලු මහණ වුණා කියලා අපරාධ කාලකරණි කරගත්ත ජීවිතේ. ඒතර හොඳ මොකද්ද? සාරි පොට දාලා, චේම් පොට දාලා නේ, අඩියුසාර සිරිප්පු දෙක දාලා උලට උලේ නේද? අර රතු පාට වාහනේ කොහොඳට ගිහිල්ලා ඉංග්‍රීසි වචනයක් දෙකක් එහෙම මෙහෙම පාවිච්චි කරලා නේ සිංහල බෑවගෙන අන්න එහෙම ඉන්නවනම් ඒක හොඳයිලු. මොනවද මේ කරගත්තේ කියලා. දැන් ඒ අය අතර හොඳ අය නරක අය තෝරන්න ගියාම ඕගොල්ලෝ කියන මොකද්ද? අර ගුණවන්ත වෙ හිටපු ධනවතා තමයි හොඳ කියනවා. හරි. පැවිද්ද කියන්නේ කවුද? සාරි හොයන කෙනා. මොන හොයන කෙනාද? සාරි. දැන් ඔයාලා හොඳයි කියලා තෝරූප එක තියෙනවනේ. දැන් යා වාහනේ අත්හරිනවා. බයික් එක අත්හරිනවා. එයාට හිමනම් තියෙන්නේ. ගේ අත්හරිනවා. අම්මා අත්හරිනවා. තාත්තා අත්හරිනවා. රන් රිදී අත්හරිනවා. කන කරාවු අත්හරිනවා. කොණ්ඩේ අත්හරිනවා. රවුල අත්හරිනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ලස්සන ෂර්ට්, ටී ෂර්ට්, නයිකි ඔක්කොම තියෙන ඒවා අයින් කරනවා නේද? ඊට පස්සේ මොකද කියන්නේ? සපත්තු කුට්ටන් අයින් කරනවා නේද? සෙම් පවුඩර්, ජෙල් ඔක්කොම අයින් කරනවා නේද? කණ්ණාඩි මේසෙ අයින් කරනවා. තමන්ගේ කාමරේ තිබුණ ඔක්කොම ෆොටෝ අරවා මේවත් එක්කම ඔක්කොම අයින් කරනවා. දැන් මේ ඔක්කොම අයින් කරාට පස්සේ එයාට එක දෙයක් ඉතුරු වෙනවා. ඒ තමයි ප්‍රාණඝාතයෙන් වෙන්වීම. සොරකමින් වෙන්වීම. බ්‍රහ්මචාරි බව. බ්‍රහ්මචාරි කියලා කියද්දී බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කරනෝනේ අපූර්වට. නේද? ඒක හරි අමාරු සිල්පදයක් ආරක්ෂා කරගන්න. ඒ වගේම තමයි සොරකමින් වෙන්වීම. බොරුවෙන් වෙන්වීම. මද්‍රව්‍ය භාවිතයෙන් වෙන්වීම. විකාලේ ආහාර ගන්න. ආහාර ගන්න. මේ ජීවිතේ පවත්වන්න. ලෙඩ දුක් වලින් බේරගෙන මේ ශාරීරිය අර සීල සමාධි ප්‍රඥා පවත්තන් තියාගන්න එපේ. ඒතර අර්ථින් ගන්න ආහාර අරගෙන ආහාර ගැන හිතනවා මේ ආහාරේ පහව දැනට කක්ක වෙනවා. නේද? ඊට පස්සේ මේ ආහාරය ඇවිල්ලා අනිත්‍යතාවයට අයිති එකක් සතර මහා ධාතු බවට පත් වෙනවා. දැන් ආහාරට ඇලින්නේ. දැන් ඔක්කොම ටී ෂර්ට් ඊට පස්සේ ෂර්ට් එක එක ජාතියව තියෙන ඔක්කොම අත්හැරියට පස්සේ හම්බෙනවා එකක්. තනි පොට සිවුර දෙපට සිවුර අඳිනේ. මේක තමයි දැන් ඔන්න එක්කොටම තියෙන්නේ. රට යන්න, හන්දියකට යන්න, පින්ඩපාතේ යන්න, හැමෝ එකට මොකද තියෙන්නේ? මේක. මේක තමයි පාවිච්චි කරන්නේ. දැන් එතකොට මේ සිවුර පාවිච්චි කරන මොන වගේ අර්ථකින්ද යා පාවිච්චි කරන? මම මේ සිවුර තියෙන්නේ ලැජ්ජා ඇති තැන් වහගන්න. ඕකයි අර්ථය. එහෙනම් ඒකට මොන විදිහට තිබුණා සිවුර කමක් නෑ. කෑලි කෑලි කපන්නේ කෙනෙකුට වැඩක් නැති හින්ද. ඒතර ආසාව ඇති වෙන්නේ. පඩු ගහනවා අනිත් අය කැමති නැති පාටක්. මන්රම් පේන්නේ මේ පාටට ඇඳන් ආපු කවුරුත් නේ. නේද? මේ සිල්මෑණිවරු ටික ඇරෙන්න, මේ හාමුදුරුවෝ ටික ඇරෙන්න අනිත් අය මේ පාට පුරවල නැහැ. ඇයි? ඕගොල්ලෝ කඩේකට ගියත් මේ පාට නම් තෝරන්නේ නැහැ. නැහැ නේද? නැහැ නේද? ඕනනම් හොයලා බාන්න ගෙදර ගිහිල්ලා. ඊට පස්සේ ගෙදර තියෙනවද මේ අපි වගේ කුඹුරේ වගේ මෙහෙම කෑලි 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 කපු පේවා තියෙනවද? නෑ. එහෙම ඉවවා නෑ. එහෙනම් අර අර්ථ නිසා. ඇයි හොරු ගන්න හින්දා තමයි ඒක කරන්නේ බුදුරයන් වහන්සේ. ඊට පස්සේ මේ ඇඳුම පාවිච්චි කරන්නේ උෂ්ණින්, සීතලින්, ඊට පස්සේ සතාසි උපාවගෙන් ආරක්ෂා වෙලා ලැජ්ජ ඇති තැන් වසාගෙන තමන්ගේ ධර්මමාර්ගය දියුණු කරගන්න. දැන් බලන්න ගිහි කෙනෙක් ඇඳුම් පාවිච්චි කරන විදිහයි පැවිද්දා පාවිච්චි කරන විදිහ වෙනසක් නැද්ද? තියෙනවා. එයාට නිතර නිතර ওই ප්‍රත්‍යවේක්ෂාව කරන්න කියනවා. කුටියේ පාවිච්චි කරන්නේ උෂ්ණින් සීතලෙන් වෙන් වෙලා බණ භාවනා දියුණු කරගන්න. ඒකයි අර්ථය. දැන් එයා හිමනම් හිතින් කුටියට ඇලිලා නැහැ. සිවුරට ඇලිලා නැහැ. ආහාරට ඇලිලත් නැහැ. දැන් ගිහි කෙනෙකුට කෑම මුල් කරගෙන කෙලෙස් වැඩෙනවා,
ඇඳුම මුල් කරගෙනත් වැඩෙනවා, ඉන්න තැන මුල් කරගෙනත් වැඩෙනවා. භික්ෂුවට වැඩින්නේ දැන් බාණ්ඩ ලස්සනට හදන විදිය. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ යාගේ මනස සකස් කරනවා කොහොමද? ඒ ලදදීන් සතුට වෙලා ජීවත් වෙන්න. ගහ යට ලැබෙන කුටි එක කොතන වේවා. දැන් බලන්න, දැන් ඒ පැවිද්දා අර පොත්ත අයින් කරා. මොනවද අයින් කරේ? ගහක පොත්ත එලේ අයින් කරාම අරටුව ඉතුරු වෙනවා. අරටුව තෝරගත්. අරටුව තෝරන් ඉන්න කෙනාට කියනවා අයියෝ කියනවා. දැක්කනි. ඉතින් මෙන්න මේ කෙනාට කියනවා අර අනගාരിക වෙච්ච ගිහි ගෙදර අත්හැරපු සිල්වන්ත ගුණවන්ත කෙනා. ඉතින් මේ දෙවියෝ කියනවා ස්වාමීනි පැවිද්ද දුෂ්කරයි. බොහොම දුෂ්කරයි. එහිම වෙච්ච කෙනාට අර කෙලස් බර තියෙනවා. අර ගෙදරදී රූප සද්ද වලට බැඳුණානේ, මේ වයින් බැටකෑමක් සිද්ධ වෙන නිසා දෙවියෝ එහෙම කිව්වා. කියද්දි තමයි බුදුරයන සීල ගැන කියලා ගිහි ගෙදර අත්හැරපු කෙනා ඒ ජීවිතෙන් සතුටක් ලැබනවා කිව්වා. එතකොට මේක අහගෙන ඉන්න දෙවියෝ පොඩ්ඩක් සද්ද නැතුව හිටියා. ඉඳලා කියනවා මෙහිම. දුල්ලභා භගවා යදිදන් තුට්ටීති කියන භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ කියපු සතුට තියෙනවනේ, ඒක දුෂ්කරයි කිව්වා. ඉස්සෙල්ල මොකක් දුෂ්කරයි කියලාද කිව්වේ? පැවිද්ද. දැන් කියන මොකක් දුෂ්කරයිලුද? ඈ, අර එහෙම පැවිද්ද දැන් ගිහි ගිය අතහැරලා පැවිද්ද ලබලා ඊට පස්සේ පැවිද්ද තුලින් යම් සතුටක් ලබනවාද? එහෙම ලබන සතුටක් ලබන පැවිද්ද දුෂ්කරයි. ඒක අමාරු වැඩක් කිව්වා. ඔබට මතක ඇති සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් අහනවා මේ ලෝකේ දුර්ලභ මොකද්ද? ඒතර සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියනවා කෙනෙකුට ගිහි ගිය අත්හැරලා පැවිදි වෙන්න සිතවිල්ලක් උපදිනවනේ. ඒක දුර්ලභයි. ඒක දුර්ලභයි කියන්නේ. ඊයේ පෙරේද පොඩි දරුවෝ දෙන්නෙක් ඇවිල්ලා චූටි ළමයි මං කිව්වා එකපාර අම්මලට මෙයා ඉස්සර මහණ වෙන්න ඕනි කී කී හිටියා නේද මේ පුතා කිව්වා. දැන් වයස 14ක් 13ක් විතර. පොඩි එකා සද්ද නැහැ. ඉස්සර මහණ වෙන්න ඕනි කියලා කියනවා. ඒකට අම්මල එහා පැත්තේ ඉඳන් කිව්වා ස්වාමීන් වහන්සේ ඉතින් අපින් බාධාවක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. මෙයා මහණ වෙනවා නම් අපේ කිසි බාධාවක් නැහැ. පොඩි එකා ඊත් සද්ද නැහැ. මං ඇහුවා දැන් නම් මට පේන විදිහට අම්මා තාත්තා ඔයා මහණ වෙන්න කියනවට ඔයා බයින්නේ දින්නේ කියලා ඇහුවා. නිකන් ඇහුවා. ටිකක් නම් බය තමයි කිව්වා. එතකොට මොකද වෙලා තියෙන්නේ? අරහිත වෙනස් වෙලා. ඉතින් මේ ලෝකේ තියෙන දේවල් වලින් තමයි අල්ලන්නේ. අර උණ ගහ මං කිව්වේ පඳුරු දාලා ආවා කියලා. ඒ වගේ. ඒතකොට අර සාරිපුත්තයන් වහන්සේ කියන පැවිද්ද වෙන්න මේ ඔක්කොම අත්හැරලා අර වගේ ජීවිතයක් ගත කරන්න හිතනවද? දුර්ලභයි කිව්වා. හරි. ඉතින් අර රහතන් වහන්සේ යනවා හරි. එතකොට එයා ඒ සිතිවිල්ල ඇති කරගෙන පැවිදි වුණා කියමු. පැවිදි වුණා. එතකොට දුර්ලභ මොකක්ද ඇහුවා. එතකොට කිව්වා පැවිදි වුණා වගේ නෙමෙයි පැවිද්දට හිත අලවා වාසය කිරීම හරි දුර්ලභ එකක් කිව්වා. දැන් මෙයාට දෙවියෝ කියපු ටිකම ඇත්තනේ. දැන් ඒ ටිකම සාරිපුත්තයන් වහන්සේ කියනවා එහෙම. එතකොට හරි ඒක දුර්ලභයි. හරි. එයා පැවිද්දේ ඇලිලා වාසය කරනව නම් දුර්ලභ මොනවද කිව්වා. ඊට පස්සේ කියනවා එතනදි මට හිතෙන්නේ එතනදි කියනවා මේ යම් කිනි ධම්මානුධම්ම ප්‍රතිපatti ඉන්නවා නම් ඒක දුර්ලභයි. ඒ කියන්නේ සාසනෙට ඇල්ල ඉන්නව මහාන වෙලාම වැඩක් නැහැ. එයාගේ වීරිය අත්හැරියොත් පැවිද්දි කෙලස් වැඩෙන්න ගන්නවා. වීරිය අත්හරින්න හොඳ නැහැ. එතකොට කියනවා මේ එයා මේ ධම්මානුධම්ම ප්‍රතිපද. ඒ කියන්නේ අහපු ධර්මයේ ක්‍රියාවට නන්වලා සිත කය වචනේ මොකද කරන්නේ? බණ භාවනා අපුරුදු කරන සමත විදර්ශන. එයා දුර්ලභයි කිව්වා. ඒතර රහතන් වහන්සේ අහන සාරිපුත් එනවාද? හරි. ඒතර ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ඉන්න කෙනාට මොකද වෙන්නේ කියලා ඇහුවා. එයාට මොකද වෙන්නේ කිව්වා. ආ එයා ටික කාලෙකින් සෝතාපන්න වෙනවා කිව්වා. එයා ටික කාලෙකින් සකදාගාමි වෙනවා. ටික කාලෙකින් අනාගාමි වෙනවා. ටික කාලෙකින් එහෙනම් මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්නේ.
පුළුවන්නේ. මෙතන තියෙන්න ඕනේ හරි ධර්මයයි හොඳට හිතන්න පුළුවන්කම. හොඳට හිතන්න වීරිය තිබුණා කියලා මදි මන්නම් කියන්නේ. මොකද වීරිය තියෙන මිනිස්සු ඉන්නවා අපිට වඩා. යාට පිරිසිදු ධර්ම නේ. නේද? පිරිසිදු ධර්මයටයි වීරිය ඇති වෙන්නේ. පිරිසිදු ධර්මයේ මුල් කරගෙන යාගේ නුවණින් හිතන එක ඇති වෙන්නේ. අන්න එතකොට කිව්වා මොකද්ද? ඉක්මනටම ධර්ම අවබෝධයටපත් වෙනවා කිව්වා. දැන් දෙවියෝ කියනවා දුල්ලබා භගවා යදිදන් තුට්ටීති. ස්වාමීන් වහන්සේ කියපු සතුට පැවිද්ද අතර හිම පැවිදි වෙලා ඒ පැවිදි ජීවිතෙන් ඒ විදිහේ සීලයක් මුල් කරගෙන ඊදී අත්හැරලා කාමී අත්හැර ලැබනවද සතුටක් දුර්ලභයි කියලා දුර්ලභයි. ඉතින් බුදුරයන් වහන්සේ දේශනා කරනවා දුර්ලභං වාපි ලබಂತಿ දෙවිඳ. ඉතින් ඔය දුර්ලභදී ලබනවා කිව්වා යා මොනවද බුදුරයන් දැන් දෙවියෝ හරි හිම කියනවා දුෂ්කරයි කියනවා. බුදුරයන්ස් කියනවා දුෂ්කර වුණත් එයා කරනවා. ඊළඟට කියනවා මේ දුර්ලභ සතුටත් ලබනවා කියලා. කොහොම කියනෙද්ද? චිත්ත ූප සමීරතා. ඒ කිවි මේ සිත සංසිඳ වීමේ ඇලිච්ච කිනා. හරි ලස්සනයි කියා දෙනේවනේ. දැන් මේ සතුට ලබන්නේ දුර්ලභ සතුට යා පවත්වන්නේ කවුද? සිත සංසිඳ වීමේ කවුද? ඇලිච්ච කිනා. අන්න අපිට නැති එක. අන්න අපිට නැති එක. අර ගාථාව මොකද? සබ්බ පාපස්ස අකරණ. ඊට පස්සේ කුසලස් උප සම්පද. සචිත්ත පරියෝ දපන ඒතං බුද්ධාන සාසන. දැන් කුසලස් උප සම්පදා කියලා කියන්නේ ඒ කුසල් ඉපදීම කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි. ඒ අංග දියුණු කිරීමයි කියන්නේ සිත කය වචනේ. ඊට පස්සේ කියන්නේ කුසලස් සබ්බ පාපස පාපස්ස කරනම් කියලා කියන්නේ මිත්‍යා මාර්ගය බැහැර කිරීම. ඊට පස්සේ කුසලස් උපසම්පදා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග සම්පූර්ණ කර ගැනීම. ඊට පස්සේ සචිත්ත පරියෝධපන තමන්ගේ සිත දමනය කිරීම කියලා එතනින් කියන්නේ මොකද්ද? එතන කියන්නේ රාගය නැති කිරීම. ද්වේෂය නැති කිරීම. ඊට පස්සේ මෝහය නැති කිරීම. ඒතකොට දැන් අපේ හිතේ සංසිඳීම නැත්තේ මොනවා තියෙන හින්දාද? රාගය තියෙන හින්දා. තව ද්වේෂය තියෙන හින්දා. තව මෝහය තියෙන හින්දා. ඒතර මේ රාග ද්වේෂ මෝහ තියෙන්නේ මොනවා තියෙන හින්දාද? අන්න හිර වුණා. ඈ මේ රාග ද්වේෂ කියන කෙලෙස් මුල් නිමිති මොනවා හින්දා තියෙන එකක්ද? ඔව් අකුසල් මුල් මේවට කියන්නේ මොනවා තියෙන හින්දාද? ඔව් ඉතින් රාග ද්වේෂ මොහ කියන්නේ ලෝභ ද්වේෂ සමයි. ඉතින් හරි කියන්න පුබා. කුමක් හින්දාද? එක්කෙනෙක්ගෙන් උත්තරය ආව මොකද? තෘෂ්ණාව. තෘෂ්ණාව නැති කෙනාට රාග ද්වේෂ මොහ තියෙනවද? නෑ. ඒක දේශනාවක ඒක කියනවා. දැන් එහෙනම් අපිට පැහැදිලි ලෝකෙට ඇලෙන්න ගිහිල්ලයි රාග ද්වේෂ මොහ ඊසිති තියෙන්නේ. තේරුණේද කියලා දෙන එක? දැන් පුද්ගලියෙකුට අපි බැඳිලා ඉන්නවා. එයා අපිට අරියාදුවක් කරනවා. දැන් වෛරය ඇති වෙන්නේ නැද්ද? ඇලුන හින්දද නැද්ද? ආ හිතින් ඇහින් දැක්ක බැඳුණා. කනින් ඇහුව අන්න බැඳුන හින්දයි බැඳීම අර තෘෂ්ණාව ඇසුරු කරගෙන රාග ද්වේෂ මොහ මුල් තියෙනවා. ඒව ඇසුරු කරගෙන විවිධාකාරු කෙලෙස් නිමිති තියෙනවා කියනවා. විවිධාකාරු කෙලෙස් නිමිති තියෙනවා කිව්වා. ඒතර මෙතනදි දුර්ලභයි කියලා කියන්නේ කවුද? මේ අර දෙවියන්ට කියනවා මේ සිත සංසිඳ වීමේ ඇලිච්ච කෙනාගේ අර සතුට මොකද වෙන්නේ? පවතිනවා. දැන් අර අපි ඉදිරි දිගෙන ගන්නවා ූපසමානුස්සතිය. මොනවද ඉගෙන ගන්නේ? ූපසමානුස්සතිය. දැන් ූපසමානුස්සතිය කියලා එකෙදි කරන්නේ මේ ඒ අර ඒ සංසිඳුණු සිතක් ඇති ස්වභාවය ගැන මෙනෙහි කරලා තමන්ගේ දුක නිවා ගැනීමක්. ඉතින්ට හිත පිහිටවීමක් කරන්න.
ධර්මාර්ගයේ දියුණු කරන අයගින් වෙන්නේ මේක මං හිතන්නේ ඒ ඒ සම්මා දිට්ඨියත් එක්ක. එතකොට දැන් මේ කෙනා මේ කියන කෙනා දැන් මේ විදිහට නිවන තුල හිත පිහිටවගෙන ඒකට ඇලිලා ඉන්නේ. එහෙනම් නිවනට ඇලිලා ඉන්නවා ගෙදරට ඇලිලා නැහැ. නිවනට ඇලිලා රූපෙට ඇලිලා නැහැ. ශබ්දෙට ඇලිලා නැහැ. ගන්ධෙට ඇලිලා නැහැ. රසයට ඇලිලා නැහැ. පහසට ඇලිලා නැහැ. අරමුණට ඇලිලා නැහැ. කොහොම හිතක්ද? ඊට පස්සේ දේශනා කරන යේසං දිවාච රත්තෝච භාවනාය රතු මනෝති අන්නදී. දැන් අර හිතේ සංසිඳීමට ඇලිච්ච ඒ භික්ෂුව දවල් රාත්‍රියේ වඩනවල මොකද්ද? භාවනාව. එහෙනම් සතිපට්ඨානෙ. පට්ඨානෙ කියන්නේ පිහිටවීම. හිත පිහිටුවලා සිහිය. කුමක් ගැනද සිහිය පිහිටුවලා තියෙන්නේ? කය. කයේ අනිත්‍යතාවය. හිත පිහිටුවලා තියෙනවා වේදනාවට. හිත පිහිටුවලා තියෙනවා සිතේ ධර්මතා ගැන. හිත පිහිටුවලා තියෙනවා හේතුඵල ධර්ම ගැන. ඉතින් මේ සතර සතිපට්ඨානය තමයි භාවනාව කියලා කියන්නේ මොකද්ද? මේ භාවනාව කියලා කියන්නේ මේ විදිහට යා ඒ සතිපට්ඨානයේ හිතට අරමුණු කරගෙන සතිපට්ඨාන ටික ටික වඩනවා. එහෙනම් එතන වැඩෙන්නේ මොකද්ද? සමතයත් විදර්ශනාවත්. සමතේ විදර්ශනාව කියන්නේ මොකක්ද? මග. මොකක්ද මග? දැන් අර මං කිය රූපේ ඉඳන් හිතට දැන් අරමුණ වලටත් අරමුණ ඉඳන් රූපෙටත් බැඳිලා නෙන්නේ. එතකොට මේකට කියනවා පටලවිල්ල. එහෙනම් මෙන්න මේ පටලවිල්ල ලෙහන්නේ සීලේ පිහිටපු අර පැවිද්දා. දැන් බලන්නේ බුදුරජාණන් වහන්සේ මුලින්ම කිව්වා රාග ద్వේස මොහ නැති කිරීම තුළ හික්මින සිල්වන්ත කෙනා. ගිහි ගෙදර අත්හැරපු කෙනා මේ දුෂ්කර දේ කරනවා. එයා ඒ අත්හැරලා ආපු ගමන ගැන සතුටින් ඉන්නවා කිව්වා. ඒ පැවිදි ජීවිතේ. ඒතර දෙවියෝ කියනවා ඒක දුර්ලභයි. ඒ සතුට දුර්ලභයි. ඇත්ත දෙවියෝ කියන එක. ඒතර බුදුරජාණන් කියනවා හරි. ඒක දුර්ලභ වුණාට එයා ලබනවා. කොහොම කිනාද? චිත්ත උපසමීරත. යා වඩනවා ඒ දැන් අපි හිතමුකෝ මිනිස්සෙක් පැය 24 ඉන්නවා කියලා කියන්නේ එයාගේ හිතේ කෙලෙස් සහගත අරමුණු කොච්චරක්ද? නිදාගෙන ඉන්න කාලේ අත්හැරියාම පින්වතුනි ඉතුරු කාලෙ මෙයාට මොනවද තියෙන්නේ? සතිපට්ඨානෙද? ඈ නෑ. රූප ශබ්ද ගන්ධ රස පහස කියන අරමුණක් හඹාගෙන යෑමක්ද නැද්ද? මං කල්පනා කළා ඊයේ පෙරේදා හරි. මිනිස්සුන්ගේ ජීවිතය අරගෙන පැය 24 බැලුවොත් මොනවද තියෙන්නේ? හොඳට බලන්න. ක්‍රිකට් මැච් තිබුණොත් ඒ ටික බැලුවා. සින්දු ටික ඇහුවා. ෆෝන් එකේ අහගෙන බණ අහනවා නෙමෙයිනේ පින්නතුනේ. ඒකෙත් සින්දු ටික තියෙන්නේ. ඊට පස්සේ පාරේ ළමයි පාර පයින් ගමනොත් කම්පියුටරේ මොකද ෆෝන් එකෙන් හොම් කර කර යනවා. ඊට පස්සේ ඌයි කොච්චර අරමුණු තියනවද හිත අපිරිසිදු කරන ඒ ඔක්කොමත් තියෙනවා. ඊට පස්සේ පාසලට ගියොත් එතන වැඩපළට ගියොත් අහන්න කරන්න ලැබෙනදී මහපාර පත්තර කඩේට ගියොත් පාළුව මකා ගන්න ටික. ඊට පස්සේ රැයට නාටි ටික. ඊට පස්සේ උදේ දවල් තුන් වේලා උයද්දි කරද්දී හිතේ ඇති වෙන ප්‍රශ්න ආරවුල් පටිගේ ඔක්කොම ටික තියෙනවා. ඊට පස්සේ දරුව එන්න පරක් වුණොත් ඒ අරුබුදේ තියෙනවා. මේවත් එක යනවා. ඊට පස්සේ පොල් තෙල් පහන තියෙන එක විතරයි. ඒ වෙලාව විතරයි කුසල් අරමුණක් එන්නේ සමහර විට. ඒකත් තියාගන්නේ ඒකත් තිබ්බේ නැත්නම් හොඳ නෑ කියලා මොන හරි ප්‍රශ්නයක් වෙයි කියලා බයිට. නැතුව ඒකත් පුළුවන් නම් නොතියයි අරව වැඩම කරනවා. ඔව්ද නේද? ඈ ඔන්න දවස. ඔන්න දවස. ඊළඟ දවස ඊට වඩා අමුතු නෑ. ඊළඟ දවස ඊට වඩා අමුතු නෑ. ඊළඟ දවස ඊට වඩා අමුතු නෑ. අලුත් අවුරුද්දට පොඩ්ඩක් වෙනසක් තියෙන මොකද? ලිප ගිලිමි නෙවෙයි මරුවමව පොඩ්ඩක් වෙනසට කරනවා. ඊට පස්සේ පොළට ගිහම මහ පාරවල් ගානේ සෙනග වාහනයක් දාගන්න බෑ. එතකොට බැන බැන යනවා කට්ටියට. පින්වතුනි බලන්න මං කල්පනා කළා කෝ ගැලවිල්ල. පාංශු කූලෙට විතරයි මොනවා හරි වුණ මතක් වෙන්නේ.
ඇයි ඒ වෙලට ඔන්න බය වෙලා අන්න මතක් වෙලා ආවා. කොහොම නිමේද ගත වෙන්නේ? කරපු පිනක් මතක් කරන චාගානුස්සති මොන චාගානුස්සති පින්වතුනි? ලෝකෙ දිහා බලද්දි සීලානුස්සති මොන සීලානුස්සති? මං ඉද්දි බලන් ඉද්දි අර පව් ඉතින් මට කියන්න රාලහාමි මහත්තුරු ගොඩක් අය මට හිතෙනවා සුගතියේ යන්න නම් අමාරු වෙයි කියලා. හොඳ අයත් ඉන්නවා. ඉතින්ට ගිහිල්ලා හොඳ කෙනෙකුට ඉන්න බෑ. දවස් දෙකයි ඉන්න පුළුවන්. ඊට පස්සේ අරගොල්ලෝ ඉන්න දෙන්නේ අතින්ට වැටෙන්න වෙනවා. බාහිර සමාජයේ සුගතියට හැදිලා නැහැ. කොහෙටද හැදිලා තියෙන්නේ? දුගතියට. මෙතනින් ගැලවිලා ඇවිල්ලත් අර දෙවියෝ කියනවා අමාරුයි කියනවා. අමාරුයි කියනවා. ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්න ඕනේ මේක තුලණය කරන්න. පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දවල් රාත්‍රී දෙකේ හොඳට මොකද්ද වඩන්න ඕනේ? භාවනාව දියුණු කරන කෙනා, මේකට ඇලිල වාසය කරන කෙනා ඉන්නවද? එයාර දුර්ලභ සතුට ලබනවා කියනවා. ඊට පස්සේ දැන් දෙවියෝ මේක අහන් හිටියා. දැන් දෙවියෝ අහපු ප්‍රශ්න ටික අමතක වුණොත් ඔබට. දෙවියෝ මුලින්ම මොකද්ද කිව්වේ? දුෂ්කරයි කිව්වා. මේක හරි දුෂ්කරයි. ඉතින් බුදුරජාණන්ස් මොකද්ද කිව්වේ උත්තරේ? දුෂ්කර වුණත් හොඳයි, බොහොම හොඳයි. ඇත්තටම අගේ කරන්න ඕනි වලේ මතක. ඊට පස්සේ මොකද එතනදී කියනවා? ඕ කියන්නේ රාග ద్వේස මෝහ නැති කරන මගේ හික්මන සීක සීලෙන් යුක්ත කෙනා, ගිහි ගෙදර අත්තරපු කෙනා ඒකින් සතුට ලබලා ඉන්නවා කිව්වා. ඊට පස්සේ දෙයියෝ මොකද කියන්නේ? එහෙම පැවිදි ජීවිතේක එහෙම සතුටක් ලැබලා ඉන්නවනේ ඒක දුෂ්කරයි කිව්වා. ඒක අමාරු දෙයක්. ඒ සතුට ලබා ගන්න බුදුරජාණන් කියනවා නෑ, ඒකත් ලබනවා. එයා ඒකත් ලබනවා. කොහොම කෙනෙක්ද ඒක ලබන්නේ? තමන්ගේ සිත සංසිඳ වීමේ ඇලුණු දවල් රැ භාවනා කරන කෙනා කිව්වා. දැන් දෙවියෝ මේකත් අහන් හිටියා. අහන් ඉඳලා කියනවා මේ ටික මතක තියාගන්න. දෙවියෝ අහන ප්‍රශ්න සහ බුදුරජාණන් වහන්සේ දීපු උත්තර. ඒ උත්තරවල තියෙනවා අපිට ඕන දේවල්. අපිට ඕන දේවල්. දෙවියෝ දැන් මෙහෙම කියනවා. දුස්සමාදහම් භගවා යදි දං චිත්තන්ති. බුදුරජාණන් මේ දෙවියෝ කියනවා භාගතුන් වහන්සේ දැන් ඔබ වහන්සේ කියන ඔය හිතක් ගැන දැන් දිවා රාත්‍රී හිත සංසිදුවගෙන දවල් රැ භාවනාවේ ඇලිච් එකක් ගැන ඔබ වහන්සේ කිව්වනේ දැන් විස්තරයක්. දැන් මෙයා ගිය ජීවිතේ ඍෂිවරයනේ, යා දන්නවා. දෙයියෝ කියනවා ස්වාමීනි ඔබ වහන්සේ කියපු දැන් ওই හිතක් තියෙනවනේ. ඔන්න ওই හිත එකඟ කරන්න අමාරුයි කිව්වා. දැන් මොකද කියන්නේ මේ දෙවියෝ අත්හරින්නේ නැහැ. යා දන්නවනේ. යා දන්නවා. දන්න හින්ද කියනවා දැන් දවල් රැ භාවනා කළත් ඔය කියන හිත ඔහොම එකඟ කරන්න පුළුවන් එකක් නෙවෙයි. හරි අමාරු වැඩක් ඉව දමනය කරන්නේ. ඔබ උනත් දන්නවා ඇති කොච්චර අපි භාවනා ටික ටික කරනවා හිත එකඟ කරගන්න අමාරුද නැද්ද? අමාරු. සමහර අයට සමාධිය නැහැ. සමහර අයට සමාධියක් යම් තිබුණට හරියට පිළිසිඳු නැහැ. විතක සමාධිය තියෙනවා අහපවුනේ කාලයකට. එහෙම නැද්ද? ඉතින් දෙවියෝ කියනවා දැන් මේක ඊට වඩා සංකීර්ණ වෙන්න පුළුවන්. දෙවියෝ කියනවා දැන් ඔබ වහන්සේ ওই කියන සිතක් තියෙනවනේ දිවාරය දිගේ භාවනාවට යොමු කරපු. නිවනට ඇලිලා ඉන්න හිතක් ගැන ඔබ වහන්සේ කතා කරනවනේ. ස්වාමීන් වහන්සේ ওই හිත එකඟ කරන්න අමාරුයි කිව්වා. දැන් බලන්න මේ දෙවියෝ කියන එක. දැන් ඒකට බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ මොකක්ද? මතු සම්බන්ධයිද? ඈ ඊළඟ බුදු සුවඳටද? හරි ලස්සන උත්තර ටිකක් කියන මේ බලන්න සාකච්ඡාව යන ලස්සන නේ. අපි අය දීවානුස්සති වඩන්න බය. මේ දෙවියන්ට මොනවා හිතෙනවද මන්ද අපි ගැන කල්පනා කරන්නේ නේද? බලන්න ලස්සන ප්‍රශ්න ටිකක් අහනවා. පින්නතුනි මේ දැන් කියනවා මේ එතන ලස්සන කරුණ ටිකක් බුදුරජාණන්ස කියා දෙනවා. මේකෙදි පින්වතුනි අපිට පේනවා එක ලස්සන සිද්ධියක් ඕගලන්ට කියන්නම්. මං හිතන්නේ මේ විපස්සී කියන බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා. කල්ප
අනුහිකට කලින් සමහර කොටසක් ඒ කාලේ නිරේ සමහර අය ප්‍රේත ලෝකේ තිරිසන්ලු. ඒ කාලේ අපි කොහේ හිටියද දන්නේ නිරේ වෙන්නත් ඉඩ, ප්‍රේතය වෙන්නත් ඉඩ, තිරිසන් සත්ත්ව වෙන්නත් ඉඩ, දැන් දෙයිය වෙන්නත් ඉඩ. එහෙම වෙලා ධර්මයකට හිත ගියේ නැද්ද දන්නේ නැහැ. මේ කාලේ මම හිතන්නේ එක කෙනෙක් ඉඳලා තියෙනවා මේ ඒ විපස්සී බුදුරයන් වහන්සේ දැක්කා. දැකලා මේ එක්තරා මම හිතන්නේ පළතුරු ගෙඩි වර්ගයක් වෙන්න ඕනේ. පැහැදිලා රේ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ඉතින් විපස්සී බුදුරයන් වහන්සේ දැනගන්නවා මෙයාට මොන හරි පූජා කරන්න ඕමනයි තථාගතයන් වහන්සේට කියලා. බුදුරයන් වහන්සේ වැඩිහාම පාත්‍රයේ එක මොන හරි විශේෂ මට දන්නේ පළතුරු වර්ගේ නම පළතුරු ගෙඩිය පූජා කළා. කරාම දැන් අර බුදුරයන් වහන්සේ දැකලා මෙයාට පුදුම පැහැදීමක් ආවා. ඉතින් බුදුරයන් වහන්සේ දැන් මේ පියවරින් අහසට වැඩලා දැන් මේ විපස්සී බුදුරයන් වහන්සේ සක්මන් කරනවා අහසේ. මෙයා දකිනවා මේක. දැකලා මෙයාගේ හිත පුදුම විදිහට පැහැදුනා. පස්සේ මෙයා මරණයටපත් වෙලා මෙයා උපදිනව දෙවියන් මිනිසයන් අතර සුගතියෙම ඉපදිලා තියෙන දුගතියක් නැහැ. කාලෙ ගිවිලා බාණ්ඩාර පින ගේනවා මෙයාව. පින තමයි ගේන්නේ. මෙයාව ගේනවා ගෞතම බුදුරයන් වහන්සේ 15 වෙනි යුගයේ මෙයා ඉපදිනවා. ඉපදිනවා මං හිතන්නේ රජගහනුවර හරි සවැත් නුවර හරි බ්‍රාහ්මණ පවුලක උපදිනවා. මේ බ්‍රාහ්මණ පවුලේ මෙයා ඉපදෙද්දි මෙයාට නමක් දානවා. මොකද්ද නම? ගෝතම. කවුද නම? ගෝතම. අහලා තියෙනවද? ඈ අහන්න නම් විදියන්නේ ඒ වගේ අය ගැන. මොකද්ද? ගෝතම. දැන් ප්‍රසිද්ධ ප්‍රසිද්ධිය ඕගොල්ලෝ අහලා තියෙනවනේ. කවුද නම? ගෝතම. දැන් මේ ගෝතම උපදින්නේ බ්‍රාහ්මණ පවුලකනේ, සල්ලි භාගේ තියෙන පවුලක ඉපදුණා. ඉපදුනාට පස්සේ අවුරුදු 7 කියන අපනයනිය කියලා. ඒ කියන්නේ පුනනූලක් දානවා මෙහෙම. බ්‍රාහ්මණ ඒ දරුවට අවුරුදු 7 දැම්මා. ඊට පස්සේ රුවන් භික්ෂාවී යෙදෙනවා. මොකේද යෙදෙන්නේ? රුවන් භික්ෂාව. රුවන් භික්ෂාව කියන්නේ? භික්ෂාව කියන්නේ පිණ්ඩපාතේ. රුවන් කියන්නේ රත්තරන්නේ. කහවණු භික්ෂාව. මොකද්ද ඒකට කියන්නේ? දැන් මෙයා අවුරුදු 7 පුනනූල දාගෙන දැන් මෙයා පාත්‍ර කබල අරගෙන යන්නේ කොහෙටද? කහවණු පිණ්ඩපාතේ යන්නේ. මෙයාට හම්බෙනවා කහවණු 1000ක්. කියක් හම්බුණාද? කහවණු 1000ක්. මෙයා කහවණු 1000 අරගෙන දැන් මෙයා මොකද කරන්නේ? මේක හංගනවා. මොකද කරේ මෙයා? හැංගුවා. කහවණු 1000 හංගලා දැන් මෙයා මොකද කරන්නේ? දැන් අර ජීවිතය ගත කරනවා. දැන් මෙයා වුණත් පොඩි දරුවා අවුරුදු 7 10 වුණා, 14 වුණා, 15 16 වුණා. දැන් පැවිද්දා. මෙයාට දැන් මෙයාත් දැන් තරුණ ඒ වයසටදී මොකද වෙන්නේ? කොච්චර වුණත් ඒ ජීවිතයක් ගත කරත් ඒ වයසේ යාළුවෝ මිත්‍රයන්ට ඇසුරට යනවද නැද්ද? මෙයා අයහපත් ඇසුරට වැටෙනවා. දැන් මෙයාලත් එකතු වුණා. දැන් මෙයාට මොකද වෙන්නේ? වයස 18 19 තියෙනවා. දැන් අර ඇසුරකුත් තියෙනවා. ඒ අතරතුරේ මොකද වෙන්නේ? මෙයාගේ හිත නොමග යනවා. මොනවටද මොකද වෙන්නේ? හිත නොමග ගියා. නොමග ගිහිල්ලා මෙයා මොකද කරන්නේ? මෙයා දකිනවා ගණිකාවක්. කහවණු 1000 අර ගණිකාවට දීලා මෙයාගේ බඹසර බ්‍රහ්මචාරී ජීවිතේ විනාශ කරගන්නවා. විනාශ කරගත්තාම අර ගණිකාවත් මොකද කරන්නේ? මෙයාව සෞත්තුවට ගණන් ගන්නවා. මෙයාට මොකද වෙන්නේ? මෙයාත් කලකිරිනවා. ඇයි මෙච්චර කල් පැවිද්දක් රැක්කනේ මෙයා? කොච්චරුණා මෙයා කල්පනා කරනවා මට විච්ච විපත. දැන් බ්‍රහ්මචර්යාවත් නැහැ, කහවණු 1000ත් නැහැ. මිනිස්සයට තිත්ත වුණා. විච්ච වැඩි. දැන් මොකද උනේ? ගහක් යට වාඩි වෙලා ඇන තියාගෙන කම්බුලට අත තියන් කල්පනා කරනවා මට විච්ච හදියක්. දැන් ස්ත්‍රී පරාණත් එපා වුණා. ලෝකෙත් තිත්ත වුණා. කහවණු ටිකට වෙච්චදී කලකිරුණා. යාළු මිත්‍රව ගැනත් කලකිරුණා. ඔහොම වෙන්නේ නැද්ද මිනිස්සුන්ට? වෙනවා.
දැන් මොකද කරන්නේ? දැන් ඇන තියාගෙන පැත්තකට වෙලා කම්බුලිය අත තියා නී කණ්ඩත් නෑ බොණ්ඩත් නෑ. දැන් වෙච්ච වැඩෙත් එක කල්පනා කර බලන්න පින්වතුනි, සාස්තුන් වහන්සේට හසු වෙනවා මියාව. ඊතල මියාව දැකලා බුදුරජාණන් වහන්සේට හිතෙන්නේ මොකද්ද දන්නවද? බුදුරජාණන් වහන්සේ දකිනවා මුන්දට තිත්ත වෙලා ඉන්නේ කියලා. කාවද? ස්ත්‍රීන්වයි යාළු මිත්‍රයෝයි අර ටික ඔක්කොම. දැන් අපිට උහුම වුණ වෙලාවට බුදුවරියෙක් නෑනේ පින්නතුනි අපිව දකින්නේ. කවුද අපි ඉදිරියට ඇවිල්ලා අනේ මෙහෙමයි මෙහෙමයි කියලා කියන්නේ? දැක්කා. දැකලා මෙයාට මොකද කරන්නේ? දැන් මෙහෙම ඉන්නවා. දැන් මෙයා කොච්චර වුණත් පැවිද්දට ආස කරපු කෙනින් දැන් කාලයක් හිටියනේ. බුදුරජාණන් වහන්සේ ඉරුදීෙන් දැන් ඉන්නේ වෙන තැනක. බුදුරජාණන් වහන්සේ ඉරුදීෙන් මෙයාගේ ඉස්සරහා මවනවා බුදුරජාණන් වහන්සේ රූපී. දැන් සිවුරු පොරෝගත් දඹරන් පාට ලස්සන ශ්‍රමණයන් වහන්සේ නමක්. සාන්ත නිවුණු ඉරියව්වෙන් වැඩි ඉන්න බුදුරජාණන් වහන්සේ මෙයාට පෙන්නනවා දෙතිස් මහපුරුෂ. ඒත් අපිට පේනවා එහෙනම් අපිට එක දෙයක් පැහැදිලි. ඒ කියන්නේ පින්නතුනි ඉස්සර මිනිස්සු බුදුරජාණන් වහන්සේ දැකලා පැහැදුණා කියනෝනේ. ඒ රූපය තුල තිබිලා තියෙනවා මේ වීතරාගී බවක්. කවුද බුදුරජාණන් වහන්සේ දැක්කේ? දැකපු කෙනා නිවිලා තියෙනවා. නිබ්බුතා නුන සානාරි නිබ්බුතා අර කියනෝ නේද? ආ කියනෝනේ ගාථා ටික. මේ වගේ කෙනෙක් ලැබුණු කෙනෙක් ඒකාන්තයෙන් නිවුණු තැනැත්තියක් වෙන්න ඕන ওই විදිහට කියනවා නේද? කියනවනේ. කවුද මන්ද මට ප්‍රජාපති කවුරු හරි කෙනෙක් මට නැත් ඈ කිසාගෝතමී කියනෝනේ දැකලා. එතකොට උන්වහන්සේ මේ gedera ඉන්න කාලේ බෝසතාන් වහන්සේ දැන් බුදු වුණ බුදුරජාන් වහන්සේ. එතකොට මේ බුදුරුව ඉර්ධියේ මවද්දි දෙතිස් මහපුරුෂ ලකුණේ මෙයා ඉස්සරේ පෙනී ඉන්නවා අහසේ. මියා දැක්කා. දැන් ඇන තියාගෙන වෙච්චේව කල්පනා කරගෙන ඇසුරු කරපු යාළු මිත්‍රයෝ බ්‍රහ්මචර්යාවත් නැහැ කහවණු දාහත් නැහැ. ඒ මදිවට අර කාන්තාවත් මොකද කරේ? හැල්ලුවටම ලක්කොලා. දැන් මිනිස්සයා කල්පනා කරනවා දැන් මොකද වුනේ කියලා. ඒ ඉදදි නැවත පේන්නේ ශ්‍රමණීක. ඒ කියන්නේ මොකද්ද? නැවත අර ගමන යන්න. පැවිද්දට ඉන්න කියන එකයි කිව්වේ. දැන් මෙයාට ඉලක්කයක් නැති පිටපු කෙනාට ඉලක්කේ හම්බුණා. හම්බිලා දැන් මෙයා පැහැදුණා. දැන් බුදුරජාන් වහන්සේ දන්නවා පැහැදුණා මෙයාගේ හිත. පැහැදුණා. ඊට බුදුරජාන් වහන්සේ බලනවා ඒ අතර මෙයාගේ දැන් රූපෙට ඇලිල්ල නැහැ. ශබ්ද වලට ඇලිල්ල නැහැ. ගඳ සුවඳ රස පහසට ඇලිල්ල නැහැ. එහෙනම් මෙයාව කරකවල ගන්න පුළුවන් කුමකටද? නිවනට. නිවෙන්ට ගන්න පුළුවන්. පස්සේ මියාව අඬ ගහලා දැන් මහාන කරනවා. සීලේ පිහිටවල දැන් කෙස් බා. කෙස් බාදී. කෙස් ටික අතර දෙනවා. එහෙනම් මෙයාට ඊට කලින් මොකද්ද කියා දීලා තියෙන්නේ? පිළිකුල. මොනවද කියා දීලා තියෙන්නේ? දෙතිස් මහා කුණුපෙගෙන. රැවටුනේ දෙතිස් මහා කුණුපෙට ගලවන්න තියෙන්නේ දෙතිස් මහා කුණුපෙම්මයි. දෙන්නේ ඒකමයි. මෙයා මොකද කරන්නේ? දෙතිස් මහා කුණුපේ විදර්ශනා කරනවා. කෙස්ටික අතට අරගෙන බලනවා මේ කුණුප කොටස. හිස මුදුනේ අඟල් 6-6 වගේ අඩි අඟල් 12-12 ප්‍රමාණ නේද? වර්ග අඩියක ප්‍රමාණ ප්‍රමාණයට හන් තට්ටුවි. පිටසෙම් නහර උඩ හැදිච්ච කෙස්ටික. උඩ අතට හැරිච්ච කළු ගැහිච්ච ඊට පස්සේ මුල සුදු පාටට පොඩ්ඩක් තියෙන නේ. මේක ආහාරයෙන් හැදුණු ආහාර නැතිවීමෙන් නැති වෙලා යන. ඒ තුල මම මගේ මගේ ආත්මය කියලා දෙයක් කිස් තුල දකින්නේ නෑ. හිම බැහැර වුණාට පස්සේ නුවණින් දකිනවා. කිස් බාලිවර වෙද්දී ලෝකෙ දන්නේ. හැබැයි බුදුරයන් වහන්සේ දකිනවා කවුද? රහතන් වහන්සේ නමක් වැඩ ඉන්නවා ගෞතම නමේ. පින්නතුනි චේතනාවත් එක්කගෙන ගමන පින කරන් පුදුම එකක්. පුදුම එකක්. රූපෙට බැඳුන කෙනාට රූපිමයි දුන්නේ නේද? ජීවිතයට මත් වෙච්ච කෙනාට මරණයමයි ගැන කිව්වේ. පුදුම උපක්‍රම. දැන් එතකොට
දෙවියෝ දැන් කියනවා අර විදිහට දවල් රැ භාවනා කළත් මේ හිත එකඟ කරන්න අමාරුයි. ඔන්න එතනදි විස්තරය කියනවා එකඟ කරගන්නේ කොහොමද? මෙතන තියෙන ලස්සන විස්තරය. දුස්සමාහදාහං වාපි සමාදහಂತಿ ඉන්ද්‍රිය උප සමීරත. අන්න රහස. දවල් රැ භාවනා කළත් දෙවියෝ කියනවා ඔබ වහන්සේ කියන ඔය හිත එකඟ කරන්න අමාරුයි. එහෙනම් ඒ හිත එක කරනදී දැන් බුදුරයන් වහන්සේ කිව්වා මොකද්ද? ඇසින් අරමුණු ගන්න නැතුව කෙලෙස් සහගත ඇහැ මොනව කරන්නද? රකින්න. කනින් කෙලෙස් සහගත දේ ගන්න නැතුව කන මොනවද කරන්න තියෙන්නේ? රැක ගන්න කිව්වා. කනින් සිත රැක ගන්න. නාහින් දිවෙන් කයින් එන අරමුණු වලින් මොකද කරන්න තියෙන්නේ? හිත රැක. මෙන්න මේකට කියන ඉන්ද්‍රිය සංවරය මොනවද? ඇලිල වාසිකනි භික්ෂුව තේ චෙත්වා මච්චුනෝ ජාලං. ජාලය කියන්නේ දැල. මොකද්ද දැල? මේ දැල කවුද එල්ලලා තියෙන්නේ? මාරයා. ඒ දැලේ හිර වෙලා ඉන්නේ කවුද? අපි. දැල මොකද්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමු. මේවට බැඳුන කියන්නේ net එක හැදුනා. net එක තියෙනවා, දැල තියෙනවා. දැලේ දැන් ඉන්නවා ඇතුලේ. පැනගන්න බෑ. තෝරුන්ට දාන්න ඕනේ නිකන් දැල නෙමෙයි පින්නොතිනි මාළුවල්ලාදී. මොකක්ද දාන්න ඕනේ? ඒකට විශේෂ දැලක් තියෙනවා. නැත්නම් තෝරා අනිත් දැල කඩාගෙන යනවා. ඒ වගේ තමයි මාර්යා පැවිද්දන්ට දාන්නේ නිකන් දැල් නෙවෙයි. ඕගොල්ලන්ට දාන්නේ නිකන් පොඩි දැලක්. දාන්නෙත් නැද්ද මන්ද? නේද? ඇයි දැලීමනේ? නේද? මෙතනින් බැස්ස ගමන් හොයා යන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු. මාර්යාට බලන්න දෙයක් නේ. මොකට බලන්න? ওই ගිහිල්ල යන්නේ නැතේ කියන එක. නේද? ඊහිඳ ඔයාල බය වෙන්න එපා මාර්යාට. නේද? ඉතින් ඒතකොට තේරුම් ගන්න මේක ඉතා සියුම් දෙයක්. සියුම් දෙයක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් අර දැලින් බේරෙන්න නම් ඇස කන නාහි දිවකයි මනසින් අරමුණු ගන්න එපා. ඒ කියන්නේ රකින්න කියන එක. දැන් එහෙනම් මායя ඉන්නේ කුමක් කරහද? රූපේ කියන දැල එක. තව ශබ්දය, ගන්ධ, රස, පහස, අරමුණු. ඒකනි සාස්තුන් වහන්සේ සම්බුද්ධත්වයට යද්දී මෙයා පස්සෙන් යන්නේ. ගිහිල්ලා හොයලා තියෙනවනේ හරි. හිතන්නක පොඩ්ඩක් හරි රූපයක් ගැන, ශබ්ද මාත්‍රයක් ගැන ඇල්මින් හිතන්නක. මං ගන්න දැන් බුදු වෙලා හිතෙනවනේ යම් කෙනෙකුට බැරිද ධාර්මිකව මේ ලෝකේ පාලනය කරන්න කියලා. හිතද්දි මාරේ එනවනේ ටක් ගාලා ඇවිල්ලා කියන හා හා පාලනය කරන්න කියලා. ඔබ වහන්සේ සක්විති රජ වෙන්න රජ වෙලා පාලනය කරේ බුදුරයන් වහන්සේට කියයි. බුදුරයන් වහන්සේ දැක්කා කියලා කිව්වා. යටි විස්තරේ ගියා ටක් ගාලා ඉතින් බාන්න බුදු වෙලත් මෙයා ඉනෝ ලෝකාර්බුදි. දැන් කියනවා ඒ එකඟ කරන්න බැරි හිත එකඟ කරගන්න නම් ඇස කන නාහි දිවකය හිත රකින්න කියලා. ඒකට කියන මොකද්ද? ඉන්ද්‍රිය සංවරය. තේ චෙත්වා මච්චුනෝ ජාලං. ඒ කියන්නේ මොකද්ද? ඒ මායාවේ දැල සිඳින්න යා කියලා. සිඳින්න කියන්නේ එයා කඩයි යනවා කියන්නේ. අරියා ගච්ඡanti ගච්ඡanti කාමදානි කියන මේ බුදුරණන් වහන්සේ දේශනා කරනවා. ඒ ආර්යෝ, ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ මාර්ගයේ යන ඒ කිනයි භික්ෂුව ඒ මාරදල බිදිනවා කිව්වා. ද ලස්සන උත්තර ටික මුලින් ඉඳන් බුදුරණන් වහන්සේ ක්‍රමානුකූලව කියා දුන්නා. දැන් දෙවියෝ මොකක් කියයිද? දැන් නවත්තයිද දෙවියෝ? ඈ නවත්තන්නේ නැහැ. දැන් බුදුරණන් සිකා මෙයා ගියා නිදහස් වුණා කිව්වා. විද්‍යා විමුක්ති සාක්ෂාත් කරනවා කිව්වා. ඊට පස්සේ මෙයා කියන දුග්ගමෝ භගවා විසමෝ මග්ගෝති. ස්වාමීනි එහෙම කිව්වට ඔය මාර්ගයේ විසමයි කිව්වා. දැන් දෙවියෝ ඒ පාර මොකද්ද කියන්නේ?
ස්වාමීන් දැන් ඔබවහන්සේ මාර්ගයක් කියනවනේ. ওই මාර්ගේ විසමයි කිව්වා. විසමයි කියන්නේ? කියන්නේ මෙහෙම කඳු, වලවල්, ප්‍රපාත ඔහොම තියෙන. ස්වාමී දැන් අපි කියන්නේ සමහර මහා කයිවාරුට කියනවනේ ගිහි දැන් ලෝකේන අපිට තිබුණ රෝස මල් යහනාවක් නොවේ මාවත් නෙවෙයිම කියලා කියනවා නේද? ආ. දුෂ්කරයි කියලා නේ කියන්නේ. එතකොට ඒව නෙමෙයි දුෂ්කර මොකද්ද? පැවිද්ද. දැන් දෙවියෝ කියනවා ස්වාමීනි ඔය මාර්ගයේ දුෂ්කරයි. පැවිද්ද උරියන් දින මාර්ගයේ දුෂ්කරයි. ඒතර කියනවා ඒ බුදුරජාණන් ලස්සන කතාවක් කියන මේ දුග්ගමේ විසමේ ඡාපි අරියා ගච්ඡanti කාමද කියන මේ කියන කාමද දෙවිය ආර්යෝ ය විසම මාර්ගයේ ගමන් කරනවා කියන සමව කියන මේ කියන අනාර්යෝ ඒ කියන්නේ චතුරාරි සත්‍ය දන්නේ නැති අනිත් අය ඉන්නවා ඊයාල යන්නේ විසම මාර්ගය කිව්වා ඊයාල වැටෙනවලු බුදුරජාණන් කියන ඊයාල වැටෙනවලු උඩුකුරුව උඩුගුරු වැටෙනවා කියලා කියන්නේ. දැන් මෙහෙම යන කෙනා මේ අතට වැටෙන. දඩස් ගාල මූණ අහස පැත්තට හිටින් මොකද වෙන්නේ? ඇදගෙන වැටෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්යන්ට මාර්ගයේ සමයි කිව්වා. ප්‍රශ්නයක් නෑ කි. පාර හොඳට තියෙනවා කිව්වා. ආර්ය විසම සත්ව සමුහාතරේ සම විසෙත්ති කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඒ ආර්ය භික්ෂුව දැන් විසම සත්වේ විසමයි කියන්නේ මෙයාලගේ රාගი තියෙන්නේ. ද්වේෂ මොහේ මොකද වෙන්නේ? විවිධ අදහස්, විවිධ ඇලීම් මේවයි යුක්තයි. මේවයින් යුක්තයි. මම දැක්ක කොසල් රජු රූම කියන ඇවිල්ලා බුදුරයන් වහන්සේ ස්වාමීනි කියන මේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ කොසල් රජු තනියෙන් ඉන්න වෙලාවට එකකේව කල්පනා වෙනවනේ එතුමට. ඉතින් මේ රයිතුමා ඇවිල්ලා කියනවා රයි ස්වාමීනි මේ මට ඉතින් කල්පනා වුණා මෙහෙම එකක්. ඉතින් අහන ශාස්ත්‍රණ මොකද්ද? සෝනි මට හිතෙනවා මේ ওই සල්ලි භාගේ තියෙන මිනිස්සු ඉන්නවනේ හොඳට බෞභෝග සම්පත්. මට හිතෙනවා ස්වාමීනි ওই බෞභෝග සම්පත් තියෙන අය මේ බෞභෝග සම්පත් වලින් මත් නොවිච්ච අය ඉන්නවනේ. එයාලා ලෝකේ හරි දුර්ලභයි කියලා. කවුද කියන්නේ? කොසල් රජු. ওই බෞභෝග සම්පත් තියෙන අයෝ මත් වෙලා ඉන්නේ. දැන් රජුරු අසුරු කරන්නේ ඒ වගේ අයනේ. රජවරු සිටුවරු ආවහම කොහොම ඒව කියවුණොත් ඇද්ද? නේද? අලුතින් ගත්ත අස්ව කරත්තේ මේ වගේ, අරහින් ගත්තේ මිහින් හැදෙවි, මිහින් ගිනාවි, මේ සලුව මෙහෙමයි. ඉවරයන්නේ නේද? ඈ ඔවුනි මේ වගේ කයිවාරු. එතකොට කොසල් රජුරෝ දැන් මේව අහහා ඉඳලා එනවා. මල්ලිකා විසව සිහිය උපද්දුන නිතර කොසල් රජුරෝ ඇවිල්ලා කියන ස්වාමීනි මට හිතෙන්නේ මේවට බැඳිච්ච අය ඉන්නවා මේ මත් වෙලා කිව්වා. මත් නොවිච්ච අය අඩුයි කිව්වා. මත් නොවි ඒ ධානියට මත් නොවි ප්‍රාණඝාතයෙන් වින් වෙච්ච සොරකමින් වින් වෙච්ච වැඩිකාමෙන් බොරුවින් වින් වෙච්ච අය ඉන්නවනම් බොරු කියන්නේ තේ ඉන්නව දුර්ලභයි කිව්වා. ඉතින් බුදුරජාණන් කියනවා ඔව් දුර්ලභයි කිව්වා. පස්සේ අහපෝ කොසල් රජු ලැබල කියන ස්වාමීනි මට වෙලාවක තිත්ත වෙනවා කිව්වා. ඒ ඇයි කිව්වා? ස්වාමීනි නඩු ශාලාවේ හිටියා. හොඳ සල්ලිකාරයෝ කිව්වා. හොඳ ධනවත් සිටුවරු කිව්වා. කියන කෙපර කිව්වා. ස්වාමීනි නඩු ශාලාවේ කියන බොරු කිව්වා. එතකොට මට හිතෙනවා ස්වාමීනි රජ පුතු ඉඳගෙන අර රජුරගේ රවුල මේ මතකග කල්පනා කරනවා ඇති. අම්මපා මුන්දලා අතර රජුටම කියන සොඳුරු මුව ඇත්තෙක් නැතිමයි කියනවා. ස්වාමීනි මට ඉවලිට එහෙම හිතෙනවා කිව්වා. ඉතින් බුදුරැණස් කියනවා රයිතුමනි කාමියට ගිජු වෙච්ච කෙනා ඔහුම තමයි කියන්නේ. ඉතින් බාණ්ඩ රජ කෙනෙකුටත් හිතෙච්ච දේවල් නේද? එතකොට ඒකයි අර දෙවියෝ කියන්නේ මාර්ගයේ විසමයි කිව්වා. දැන් යන්න තිබුණාට මේ පාර අමාරුයි. පින්නතුනි ඒක මෙහිම තේරුම් ගන්න. මෙහිම තේරුම් ගන්න. දැන් ඕගොල්ලෝ ඔක්කොම ගිහි ගෙදර වාසය කරන ඇත්තෝ. මේ ගිහි ගෙදර වාසය කරන ඕගොල්ලන්ට දැන් ඕගොල්ලෝ ඉන්නේ දැන් අපි ගත්තොත් අපි හැමදිනම මේ ලෝකෙට බැඳිලා ඉන්නෝනේ. මේක පොදුවේ සාධාරණව තේරුම් ගන්න මඩේ නෙමෙයි දින්නේ. ඈ
දැන් ඔබට දුවආදරුවෝ ඉන්නවා, මුණුබුරු මිනිබිරිවි ඉන්නවා, ඊට පස්සේ ගියේ දොර කටයුතු තියෙනවා, රැකී ආරක්ෂා තියෙනවා, හරි හම්බ කරන්න ඕනේ, ඉව නැත්තම් ප්‍රශ්න එනවා, තව ආරවුල් තියෙනවා, දේශපාලන ප්‍රශ්න තියෙනවා නැද්ද? තියෙනවා. දැන් ඕගොල්ලන්ට පුළුවන් ද ගිහිව විදිහට ඕගොල්ලන්ගේ දරුවන් අත්තරින්න? මුණුබිරු මිනිබිරිවි අත්තරින්න පුළුවන්ද? රස්සාව අත්තරලා පුළුවන්ද? 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 බෑ. දැන් ඔයාලට ප්‍රශ්න ඉන්නේ මොන වෙයින්ද? ওই ටිකින් ඉන්නේ. දන්නේ නැද්ද? දන්නවා. දැන් ඔයයින් ඉන්නේ. දැන් ඔයාලා හදනවා මිව්වත් එක්ක බැලන්ස් එකේ යන්න. පුළුවන්ද? කොහෙන් හරි නූලක් ඇදෙනවා. සරුංගලේට අර තියෙන්නේ නේ. ඒ වගේ කොහෙන් හරි ප්‍රශ්නයක් එනවා. එනවද නැද්ද? දැන් ওই ලෝකේ පුළුවන් ද ඇස කන සංවර කරගෙන යන්න ගමනක් ගියේ මැදින් ගියොත් බිම් බලන් මොකද වෙන්නේ? දරුවෝ ටික අහන අම්මට මොන වෙලාද අද? නේ? ඔන්න ගියා මානසික ප්‍රශ්න හදන් ඇවිල්ලා. ඔන්න දොස්තර ගාවට එක්ක යන වෙන්නේ නැද්ද? වෙනවනේ. දැන් බාන්න මේ හැම දෙයක් එක්කම ඔබ හදනවා පොඩි වෙලාවක් හොයන්න බණ භාවනා. සිල් ගන්න දවස සමහර අය කියන හාමුදුනේ සිල් ගන්න ඉන්නත් බෑ. ගෙවල් දොරවල් වල විවිධ දේවල් එක්ක කියලා. නැද්ද? දැන් විසමද නැද්ද? අර බුදුරයන් වහන්සේ කියන උඩුකුරුව වැටෙනවා කියලා. නේද? එහෙම යන්නේ. එහෙම යන්නේ. පස්සේ තියෙන ප්‍රශ්න බලන්න පින්නොතනි කාමයේ අසුරු කරගෙන. කාමයේත් එක්ක ඉඳගෙන ඔයවා ලෙහන්න බෑ. එකම දේ පින්නොතනේ අර හිතින් ඒක අනිත්‍යයි කියලා එන ප්‍රශ්නේ ඉවලට ඉවලට අත්හැරලා දෙමිලි විතරයි කරන්න තියෙන්නේ ඔබට. කරගෙන අර හිත සංසිදෝ සංසිදෝ දැන් ඔබත් දුක් විඳින අය අපිත් දුක් විඳින එහෙම ගමනක් තියෙනවා. අපිටත් අමාරුයි මේ ගිහිව ඇසුරු කර කර ගමනක් යන්නේ ඇයි කියන ප්‍රශ්න පින්නොතේ. පින් අනුමෝදනාව හරියට උන්නේ කියන ඊට පස්සේ හාමුදුරන්ට දානි දුන්න පිටිතට ආවේ නැහැ කියනවා, පාසිකූලෙට ආවේ නැහැ කියනවා, අරයට එක විදියක්, ආසවලාට එක විදියක් කියනවා. පුදුම අමාරුවක් නේද පින්න? මෙන්න කෙලෙස් සහිත ලෝකෙ පින්නතුනි. මේ මාර්ගයේ යන්න අමාරුයි කිව්වා. ඒතොටයි බුදුරජාණන් කියනවා නෑ පෘථග්ජන කියන උඩුපුරුව වැටෙනවා, ආර්යයන් වහන්සේ සමව යනවා කිව්වා. ඒ මාර්ගයේ තමයි පින්නතුනි පාපය අත්හරිනවා, ඇස කනනාහි දිවකය මනස අත්හරිනවා, රූපයත් හිතට එන අරමුණ ඉඳන් ඔක්කොම අත්හරිනවා. ඊ අත්හැරපු මග තුල අපේක්ෂා බලාපොරොත්තුනේ ඊ මගේ ප්‍රශ්න නෑ. යා නිවනට ගමන් කරනවා කිය. හරි ලස්සනයි මේ දෙවියොත් එක්ක ඇති වෙච්ච මේ සුන්දර සංවා. එතනින් මොකද උනේ? දෙවියන්ගේ ප්‍රශ්න ටික ඉවර වුණා. ප්‍රශ්න කීයක් දෙවියෝ ගෙනාවද? ඕ අහනවා පළවෙනි පාර ඇහුවා පැවිද්ද දුස්කරයි කිව්වා. එයා එහෙම අහන්නේ පෙර ජීවිතේ පැවිද්දෙක් වෙලා ඉඳලා තියෙනවා කියන ස්වාමිනී මේක අමාරුයි, හරිම අමාරුයි කියනවා. අමාරුණත් කරනවා සීක සීලවන්ත කියනවා. එයා ගේ අත්හැරලා ගේ දොර මේ පැවිද්දට ඇලිලා සතුටින් ඉන්නවා. ස්වාමිනී ඔබ වහන්සේ කියපු ওই සතුට අමාරුයි කිව්වා. දෙවි ඊට පස්සේ මියා අත්තරින්නේ කොහෙන් හරි කොනක් අල්ලගත්තා. ඊට බුදුරැන් කියනවා ඒකත් ඒ දුර්ලභ සතුටත් ලබනවා. කොහොමද ලබන්නේ? සිත නිවීමේ ඇලුණු දවල් රැ භාවනා කරන භාවනාවට ඇලුණු කෙනා ඒ සතුට තියාගන්නවා කිව්වා. ස්වාමිනී ඔබ වහන්සේ ওই සිතක් ගැන කිව්වනේ බණ භාවනාවට යොදවපු. ওই හිත එකක් කරන්න බෑ කිව්වා. ඕක අමාරුයි කිව්වා. එතකොට බුදුරැන් කියන නෑ නෑ නෑ. ඒ අමාරු හිත දමනය කරන කොහොමද? ඇස කන එයා හොඳට රකින්නවා කිව්වා. රැකලා මාර්දල බිඳගෙන යනවා කිව්වා. එතකොට කියනවා ස්වාමීන් ඔය කිව්වට ওই මාර්ගය දුෂ්කරයි කිව්වා. බාහනක ලස්සනට දෙවියෝ තෝරගත්ත විදිය බුදුරැන් වහන්සේ මාතෘකාවනේ. ඒ හින්දානේ බුදුරැන් වහන්සේ මේ උත්තර ටික ගත්තේ. අපි නම් පළවෙනි ප්‍රශ්නේ ඇහුවා යයිනේ. ඊළඟ ප්‍රශ්නේ අහන්නත් හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕනේ. දැන් බාන්න දෙයියෝ අහපු ලස්සන අන්තිමට කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්වට ওই මාර්ගය විසමයි කිව්වා, අමාරුයි කිව්වා. නෑ 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 පුළුවන් කිව්වා.
ඒ ආර්ය මාර්ගයේ මේ විසමනේ කිව්ව මාර්ය ශ්‍රැංග මාර්ගය කිව්ව. හොඳට මේ සිත කය වචනේ තියාගෙන ඒ දැක්මක් තියෙන්න ඕනේ දෘෂ්ටි බහැර කරලා. කුසල් මුල මොකද්ද අකුසල් මුල මොකද්ද කියලා හොඳට නුවණින් වෙන් කරගන්න දක්ෂතාවය තියෙන්න ඕනේ. ඒක අඳුනගෙන කුසලෙ පුරුදු කරගන්න අකුසලෙ බහැර කරන්න. එතකොට මාර්ගය ලස්සන්ට වැඩෙනවා. ඒක විසමනේ කිව්වා. පස්සේ මොකද උනේ දෙවියෝ සතුටු වුණා. ඒතර දෙවියෝ ඊට ඉස්සෙල්ලා පුරුදු කරේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිවේ. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් මෙතන දෙවියෝ දැනගත්ත මොකද සීලය දැනගත්තා. තව නිවනට හිත පිහිටව ගන්න කියන පණිවිඩය දැනගත්තා. දවල් රැ භාවනා කරන්නට තෝනි. ඊට පස්සේ හිත එකඟ කරගන්න ඇස කන නාය හොඳට සංවර කරගන්න ඕනි. සංවර කරගෙන හිත එකඟ කරගන්න තියෙන කිවා මාර්ගයක් ගැන කියන කුසල් අකුසල්. දැන් දෙවියෝ ලස්සනට තමන්ට පුරුදු කරගන්න ඕනේ, ඒ කියන්නේ ප්‍රැක්ටිස් කරගන්න ඕනේ ක්‍රමයේ දැනගත්තද නැද්ද? ඒකනේ දෙවියෝ ගානට හිර වෙච්ච තැන් ටිකින් ප්‍රශ්න අහන්නේ. අහල ඕනේක ගත්තා. දෙයියෝ ගත්ත දෙයියෝ අතුරුදහන් වුණා. නේද පින්වතු? ඉහිදි පුරුදු කරගන්න ඇති. අපිත් අතුරුදහන් තමයි ඊළඟ බුදුසමඳටත් එන්න ඕනේ. මොකද වෙන්නේ මේක නවතින්නේ නෑ පින්වතු. ඒ නිසා අර ලෝකෝත්තර වූ ඉන්ද්‍රිය ධර්මයන් පිහිටව ගන්නට ඔබ මේ ශ්‍රවණය කළ කාමද සූත්‍රයේද ඔබට හේතු ආසනා වේවා කියලා සාදු කියනවා.